හොපු අපි ගිය සතය දීපු ශේෂපික්‍ෂු මාතෘ කාවතනයි මේ දවසල අපි සාකච්චා කරමින් දිඉන්නේ. ගිය සතිේ මමයාලට මේ පොලි ප්‍රශ්න පත්තරයක් දුන්න එකනේ නාලන්ද විද්‍යාලයේඒ පාඩමෙන් පාඩංවලට හදපු ප්‍රශ්නපත්තරයක් ශේෂපික්ෂම මාතෘකාාවෙන් තිබුණු ප්‍රශ්පත්තරය අපි ඒ ැ සාකච්ඡා කරන්න කියලා හදන්නේ කවුරුත් පාලගේ හරි වැරදි බලන්න හදපු නැති දරුවෙක් ඉන්න වනං මේ අවස්ථාවවිදික හදාගන්න මම බෝඩ්ඩික හදනට වඩඩාපුත්තේ අදපුව පැහැදිලි කිරීමක් මං කරන්න හොඳදඒ බලුම් ප්‍රශ්න පත්තරය පොඩි ප්‍රශ්නයක් තියෙන ඕනේ පොඩිගටුවොත් තියනවා මම රුසිරුට හොස්ට ඩාලතියෙන නිසා මේ මට සට දන්න නොත් එක උත්තරන මෙම පුදේ ම පේ පරක ෂයයා කරන්න කරගලුේ මේ එතන චූටි ගැටලුවත්තිය පාටමං කියන දේවල් ඇහෙන මට පුතේ පු අපි වාඩ ගිය සතියදීපු හෝම්බෝ් එක තමයි මේ සාකච්ඡා කරන්න හ දන්නේ ඔන්න බලන්න පුතේ එකක්ස්ක්‍රීනය අපි ලොකු කරගම් ටික පික්ු ය හඳුන් ේෂපිරික්ු නිර්වාචය තියනවා හඳද ශේෂපිරික්සම මේ නිර්වාචය තියනවා එකොට ශේෂපිරික්සුමක් කල කියන්නේ ගිනුම් කරන ක්‍රියාවලී අවසාන ප්‍රතිඵලයක් විදියට හදන ගිනුම් තුලනයෙන් ලැබෙන අවසාන ශේෂ අරගෙන එම ශේෂවල හර වටිනාකම් සහ බැර ශේෂයන්ගේ එකතුව දැ කිසි ේඛනය කළියලා එ ඒකනේ හර එකතුට බැර එකතුව සමානද කියල බලන මේ ලේකනයක් තමයි මේ ශේෂපිරික්සුම කියල කියන්න. කට අවත්තන අර ර්චනයකුත් මංකාලින් දී ලත් ඇති යම්කිසි කාලපරිච්චේ දේකට අදාලව ලජගිනුම් තුළනය කිරීම පස්සේ කාද පරිච්චේ දේකට අදාළව ලෙජගිනුම් තුළනය කිරීමෙන් පස්සේ ඒ තුලනය කරන ලද ලෙජගිනුම් වල ශේෂ භාවිතා කර සකස් කරන ලේකනයින ශේෂ පිලික්සුම කියල ශේෂයන් පරිීක්ෂා කරන ේඛනයක් මේක ප්‍ර ප්‍රශ්න ඇ න ත ේෂ පික්සු රශේෂය එකතු හා ැරශේෂය එකතුව සමානුව හෝතුන් එමගින් තහවුරුවන කරුණු දෙක්. ඇත්තරම කරුණු දෙකයි තියෙන්නේ. කරුණු දෙක් තියන මොකක්ද පුතේ පලවෙනි කරණාව. ගිනුම් වලට හරකර ඇ බැරක රඇති අගේට සමාන බව. අපි ගිනුමක හරට යම්කි ගේයක් ලීවෝත මොක් හරි ගනුමක පුතේ මේ හොඳර තේරු ගන්න ොවම හරි ගිුමක හරක යෙනගේය තවත් ගිනුමක බැරට ලියනවා කියන එක මේ සටහන් කල තියෙන වනං. ද ේෂපික්සම හරකට බැරකතු ස මන්නවා ිනුම අදාල නෑපුතේ ඒ ගිනු මෙ ද තියෙන්නේ කියලා එක අපිතම වැටුගගවීම වැටුක්ගනුමේ මුදල් ගිනමේ තියෙන් වන වැටුක් ගිනුේ නැත්ව ව ගනුම හරට යවන ඒ කමත්නේ ේෂපික්සම මානය වවා එන පුතේ ේෂපිරික්ු මානාව ව බලපාන එක කාරණයාවක් තමයි මොකදද ගිනමක හරට ලියන වටිනාකම තවත් ගිනුමක බැරට අනිවාර්යම තියනවා. ක්ත්තමයි පපුතේ ශේෂපේක්ෂම තුලනය එක හරිකතුවට බැරිකතු සමානවීමෙන් තතා අපිට තහවරගන්න පුලුවන් අපි හරියට ගිනුම් තුලනය කල්ල තියනවා. ගිනුම තියෙන හරට බැරට සංඛ්‍ය දිහා බල ගිනුම් තුලනය නිවරදිවගල් තියනවා. එකනේ අඩු රම් එකතු කිරීම් අඩ කිරීම් හරියට ගල්ල තියෙන. ගිනම් තුලනය හරි අන්න ඒ අපිට තහුරු කරගන්න පුළුව. ඔය කාරණ දෙක විතරයි තහවරු කරගන්න පුොලුවන් පොදේ හරි ඊලට තියන තුන්ගනි ප්‍රශ්ණය චුට්ටක්කට ගම හරි දුනිදුගේ ව්‍යාපාරයේ දස් දහනමය එකයි තිස්සකට ලජ ගිනම් තුළනය කර ලබාගත් ශේෂ පහත දැක්වේ තව චුට්ටක් කොට ගන්න බල අන්නේ හරි මුදල් ගාවින්නවත්තන් හරි අපිට කියනවා දෙදස් දහනමයයි එකයි තිස් ශේෂපිරික්සුම පිළියල කරන්න හරි ඔන්නව කොට විතරක් පේන තියන්න ශේෂපික්සුම හදන්නය තින පුොේ අපි බලුන් මෙන්න මේ ේෂ පිරික්සු හදන්න ව ම තන බඩ්ගත් පේන වැතකොට ට එකක් ලාගන්න පුුවන්. ප්‍රශ්නාංක තුන නෑ මේ හදරනවශනැපතේ මො දලා හෝම්ව කර පි එකක්නේ ම කියන්නක් ශේෂපිරක්සුේ මෙන්න මේ ශේෂ තියෙන් ඕන තැන් බලන්න පුතේ එක්ලක්ෂ පනස්දාහ මුදල් මුදල් කියන්නේ වත්කම් ගිෙනුමක් වත්කම් ගිනුමක ශේෂ තිෙන්නවන හර පැත්තේ හරි දාගන්න ඔයාලා මුදල් වල වටිනාකම ශේෂපිරක්සුමේ හර පැත්ත තියන්න ඕන ඊට පසි යන ගැනුම් ගැනුම්ං ඔයාලට කියලදන වියදමක් වත්කම් සහ විය දම්න්න මතක තියාගන්න. පත්කම් වියදම්. මෙන්න මේ වගේ ගිනුම්වල ශේෂ යන්නේෙ හරට ආදායම් වගකීම් හිමිකම්. මෙන්න මේ වගේ ගිණුම්වල ශේෂ තියෙ ැරට. ඕක මතක තියාගෙන වැඩේ කරන්න පුළුවන්. තොර ගැනම් ගිු ගැනුම් කියන්නේ වියදමක් යදම් ගිණුමක ශේෂ තිය ඕන හරට. විකුණුම් කියන්නේ ආදායමක් ආදායම් ගිණුම ශේෂය තියෙන් ඕන බැරට. කියද තුන්ලක්ස හට පන්දාහයි ඊට පස්සේ තියනව පුතේ නය ගැති නය ගැති කියන්නේ වත්කමක් ශේෂේතියෙන් ඕන හරට කියද පුතේ විසිදාහයි නයිහිමියෝ කියන්නේ වගකීමක් වගකීම් ගිනුමට ශේෂේ තියෙන් ඕන බැරට කියදක තිස් පන්දාහයි ප්‍රක්ෂණ ගාස්තුව කියන්නේ වියදමක් වියදන් ිරුම්වල ශේෂතියෙන් ඕන හට තිස්දාහයි ලීබඩු කියන්නේ වත්කමක් පනස් පන්දා හතියෙන් ඕන හරට ලදවට්ටම ආදායමක් මතකයිනෙම කිව ලදවට ආදායමක් ආදායම් ගෙනුමක ශේෂය තියනෙන බැරපැත්තේ. ඊට පස්සේ දුන්වට්ටම වියදමක් වට්ටමක් දෙෙනම කියන අපිට පාඩුයි. පාඩු කියන්න වියදමක් වියතමක් කියන්නේෙ හරශේෂයක් තියෙන දෙයක් න දුන්වටම රුපියල් පන්දාා තියෙන නො හරට මෝටර් රථය ව්‍යාපාරට වත්කමක්. පුුපියල් ක්ෂ පහෙහි මෝට රතයපුතිේ ශේෂපිරික්සුේ හර තියෙන් ඕන ට පස ගොඩ නගි කුිය ගොඩනගිල්ලට ගවන කුලිය හැම මාසම ගවනවා නම්පුතේ ට කියන වියදන් කියලා. වියද ට ම ති න ශේ තියන පු ේෂ පික්සම හරට ගොඩ නැගලි කුල. ඒට පසතියන පුොත ලිප දරව වියදම දොස් දාහයි ලිපිද්‍රව කියන්නේෙත් වියදම ලිපිද්‍රාව වියදම තියන්න ඕන දොස් දදාහ හරට. පස තිෙනපුත සියට දහය ආයෝජනය අපියම් කිසි ආයෝජනයක් කල තියෙනවයි කියන්නේ ඉඩමක් කරන්න වෙන්න පුළුවන් බැංකුවක සල්ලි දාලවෙන්න පුළන් ආයෝජනය කිය තියෙනවට පනස්දාහක්. හොඳට මතක තියාගන්න ආයෝජනය කියන්නේ මොකක්ද කියන පල ආයෝජනය කියන මකක්ද ඒද වියදමක් නෑ. අයෝජ අන්න වැදන තැනමම් මේවාට පුතේ කලින් දවස කියල දුන්නවාට හොඳට මතක තියාගන කියලා ලියන්නත් දුන්නා ආයෝජනය කියන්නේ ආයෝජනය කිය පුතේ වත්කමක් ආයෝජනය කියන්නේ වත්කමක් පුතේ ඒ ආයෝජනය අප අම් තැනක ආයෝජනය කල්ලා තියෙන එතකොට පුතේ ආයෝජනය කරම හිතන්නකෝ මේ දැන් බැංකු ගිනුමක මුදල් තැන්පත් කරනව කියන්නේ ආයෝජනයන්නේ ොට බැකු ගිනම මුල් තැන්පත් කන්නනම් කොහෙ දි සල්ලි අරංගේ ලාච්වෙති බිලා ොකොට පුතේ ලාච්ීතිබිට සල්ලිය අර යනකොට මුදල් නැතිවත්කම අඩුුවෙනවා ආයෝජනය නැමතිවත්කම වැඩි වෙනවා. ආයෝජනය වැඩි වෙන මුදල් ආයෝජනය කරහලවෙනි අවස්ථාව ඔය ආයෝජනය කන පුත අපි නිකන් දරමකක්ද කියන්නේ කතාවකුත් කියනවනි මියක් කඩන්නේ අතලෙව කන්නද කියලා එහෙම කතාවක් අහදෙනනේ අමාරුවෙන් මේ වගේ දේකට අපි සල්ලි ඔඩවන්නේ මේ නිකම් මේ අපිට නිකක් ඉන්න ැරුවට නෙමේ අප මේකෙන් ප්‍රතිලාබ බලාපොරොත් වෙනවා පුතේ ආයෝජනයට ප්‍රතිලාබ බලාපොරොත්වෙනවා ආයෝජනයට ප්‍රතිල්ලාභොතේ දැ ඔතනොඔය ඔය ගාන තියනෙ සයට දහආයෝජ ඒ කියන පුතේ මේ ආයෝජනයට පොලි කියලා ලැබෙනවු සියයට දහයා එතකොට පුතේ ඒකට කියන්නේ ආයෝජන පොලි කියලා ආයෝජන පොලි අන්න ඒක ආදායමක් ොයි සහරලමයිට ගොඩක් වරදි දැන් කට්ිය ගොඩක් හිතාකිරීම ආයෝජනයකන ආදායම කියලා. එහෙමන මේ පපුතේ ආයෝජනය කියන්නේ වත්කමක්. අපි ආයෝජනය කරපු මුදල් අපිට වත්කමක්. ඒ ආයෝජනය කර මොනව අපේක්ෂාවෙන්න්න පති ප්‍රතිලා අපේක්ෂාවේ. ඒකට ලැබිට ප්‍රතිලාබේ තමයි ආයෝජන පොලිය. ආයෝජන පොලිය කියන්නේ ආදායම. ඔත්තන කියර නෑන පුතේ යෝජන පොලි කියලා හරිද කෙලිමති ආයෝජනය කියලා එතක කොටෝ ගත්කමක් පුත. යාලගේ වැරදදුනා නං ඕක හදාගන්න ආයෝජනය කිය නිවත්කමක් ඊට යටින්දීලා තියෙනවා ආයෝජන ආදායම් කියලා අන්න වචනෙත් එක්කම තියෙනවා ආයෝජන ආදායම් කිව්ම ආදායමක් අදායමක් ඒ ආදායමක් හොද ආයෝජනය කියර නිකන් දැක්කොතෙන් පපුතේ ඒ එක වත්කමක් ඒකට ආයෝජන ආදායම් කියලා හරි ආයෝජන පොලි කියලා හරි මොකක් හරි විදිහකින් තියෙනව නම් වචනෙත්ත එක්ක ඒක පුතේ ආදායමක් බැංකුවකට සල්ලි තැපත් කරොත් අයෝජනයක් කරෝතින් අපිට පොලියක් ලැබෙනවා. ඒ ආදායමක්. ඊට පස්ස අපි පොල්ලිදමම් මට ගන්නවා පොල්ලිඩම මලට ගන්න පුතේ පොල් ආදායමක් පොල් කඩල එකින් ආදායමක් ගන්න ඒ ආදාය. පොල්ලිඩමට යොදෝපු මුදල වත්කමක් මොකද පුතේ පොල්ලිද වටිදමන අපිට කෝටයක් වියදං කරලා පොලිඩමක් ගත්තා. ඒක වත්කමක්. ම කියැනවත්කමක් ඒ අපේ ආයෝජන ඒ පොල්ලිඩ මෙින් පුතේ හැම මාසේකම රුපියා ලක්ෂයක් උපයනවන්නං ඒ ආදායමක් ඒ ආදායම මෙන්න මේ පටන වගන්න එපා ඊට පස්සේෙමංවාට ඕකත් එක්කම කිීව මටයික හොඳ මකයිවල් කියල දුන්න කියලා බැංකුන අය මතකද බැංකුන අය ඒක වගකීමක් බැංකුනනායිකිවම ටක්ගාලෙකට වගකීමක් කියල මතක්ුණන දොන මේ බැංකුුණ අයටට ගෙවල පොලිය අපි එකට කියෙ බැංකු අය පොලිය බැංකු නය? ඒක වියදමක්. මේ කවරුහරි කියන්නවනම් මම ියලදුනේ නැහැකි කියලා ඒ බොරු මොකද ම මේකවාට ලියල දුනක පැදිි කර දැම්ම මතක නැවීමක් තමයි යෙන්. බැංකුණනාය වගකීමක් බැංකුුණයට ගෙවන පොලිය අපි ගෙවන පොලිය අපෙන් අඩුවෙන මුදල වියදමක්. ආයෝජනය අපේ වත්කමක් ඒකට අපිට ලැබිෙන ප්‍රතිලාබය ආදායමක්. මේ කාරණ හතර පැටලෙන් නැතුව පුතේ කොහ ඇරිතනක ලියාගෙන මාතක තියාගන්න. එනම් ඔන්න පුතේ ආයෝජන ආදායමම් කියළ පන්දාහත් තියෙනවා ඒ ආදායමක් හොඳද එක ආදායමක්. ඊලාංකට තියනවපුතේ සට පහලවේ බැංකුුණය දැකන බැකුණේ බැක්කුනායි කියන වගකීමක්. බැංකුනායට පොලියක් ගෙවනව කිය මේ සටහන්වෙලා තිය නවනං ඒක වියදමක් වෙලාට ඔය ශේෂපියක්සුේ බැකුුණයි පොලි දී නෑ හොද දීරනෑ දීමුණ ඇති නිසා මේ ඔට බැකුණනායි පොලියක් ලියන තනක් න පස අන්තිමටම තියනව පුතේ ප්‍රාග්ධනය ප්‍රාග්ධන තියන මොන පැත්තෙද මෙමන්න ප්‍රාගධන මේ හිමිකමකිරති හිමිකමතියෙන් නොන ේෂපිරික්සුේ බැර පැත්තේ. ඔන්න ඔය විදිහට පුතේ ශේෂපිරික්සුමක් හැදුවනං හරේකතුවට බැර එකතුව මොනොවෙනවද සමාන වෙනවා. හරි මේ ගාන හදපු මංහිතන ආයෝජන තැනින් අරදුනාද දන්නකාට හරි මේ ගානයේ ශේෂපිරික්සු මේ හරේකතුව බැර එකතුවය සමාන වෙච්ච දරුවක්ට මසේජ්‍යයක් ධන බල කියටද සමානුනයේ කියල මඟ තොට කාටක් කියන්නං ඒක එතකොට හදනක නිකරුණනත් මේ අවබෝධක ය නාධදන්න පුල නි ශේෂපික්සු මෙ මේ ගාන්ඩ බත් මන්න නො ඔය වගේ ම ගානක් පොතේ තියෙනවා මේ ස්ක්‍රීන එක මේක තියන අභ්‍යසිරරික් කලාට පස්සේ අපි ඒ එක බාලොමු මයික ඔෝන් කළලා හරික මන්නයි කියන්න පොතේ යටද ඔය හදපු ශේෂ පිරික්ු දෙ පැත්ත සමාන වුණේ අරි කෝතාම කවරුවකත් කිවෙන මෙේ්ක් කල හරක්නැ කියන්න මසේච් මුණුවත්තාවනයස ම හරි හැන ඉදිී පොඩක් බලමු කියට මේක සාමාන මං කියන්න මටික එකතු කල ම ල ප්‍රශ්න ම ද කියලලා. එක දරුවෙක්මට කියනවා මේ දසලක්ෂ පනස් පන්දාහ කියලා දසලක්ෂ පනස් පන්දා තරුෂි කියන්නේ දසලක්ෂ පනස් පන්දා දෙපැත්තම සමාන වෙනව කියලා පොඩ්ඩක් ඔන්න විඩියක රකොඩ් වෙන නිසා මේක මතක තියාගෙන දසලක්ෂ ප පන්දා හට දෙපැත්ත සමාන වෙනවලුඒක චුට්ටක් බලමු දසක්ෂ දසලක්ෂ ගානක් තමයි වෙන්න ඕන මොකද රතවල වටිනාකමත් ලක්ෂ පහක් තියනවා ලක්ෂ පහකට වඩා වැඩි වටිනාකමක් තිබිය යුතුයි දස ලක්ෂ පනස් පන්ඳහ වෙන්නත් පුළුවන්. හරි මේ අප එක බලම්පපුත අපි අමමුහනම් මේ රුසරු ඊළඟ ගානට ප්‍රශ්නාංකාහත්තර මේ නිමේෂාගේ ව්‍යාපාරය බලමයකි මොනෝද තියෙන කියලා චුට්ටක් කොමිඉන්න හරි අත තරි මුදල් බැංකු කිෙනු මේ ටික තියෙනවා හිට ඇතිි මනෝද තියෙන ලමුපුති නයට ගැනුම් සම්බන්ධව රසික මනීෂා ප්‍රහාන් කියලටික තියෙනවා අරිහි තව පයිගාන තියනපොති පල්ලටැන්සුක්්ටමට කියෝග කරක්. නයට විිකුණුම් ටිකුත් තියෙනවා ලැබීම් වලට අදාළ තුරුතුරු තියෙනනවා ගෙවීම් වලට අදාළතුරුතුරු තියෙනවා අපිට කියනවා වට මුදත් ම සටහනෑ මුදල් පොත බැංකු ගෙනුම ැනුම් ජනලේ විකුණුම් ජනලේ අදාල ෙජගිෙනුම් පික්ස පියල කරන්න එතනින් අද්‍යායවසන් එනම් මමමට මට දැනවා මෙන්නම මේ අ්‍යාසන මංහිතන මට බෝඩ්ඩක කරගන්න පුළුවන්වෙයි කියලා එකසා ඔයාලගාව පේපරක තියෙනවන එන තත් මේ ස්කී එකටයක බලාගන්න පුළුවන් මගේ ස්ක්‍රීනක ලොක කල්ලෝ නම් බලාගන්නපුතේ ම බෝඩ්ඩ එක මේ ගන හදන්න හොද මේක අපි හදන්න තියෙන මුදල් පොත ැන්කු ගෙනනම ගැනුම් ජනලය මිකරුම් ජනලය පොඩ්ඩක් පහස වෙන්න පුත්තේ මම මේකට මේ ගිනුම් හදනකොට මුදල් පොතටයි බැංකු ගෙනුමටයි ටී ගෙනනුම් හදන්න හොද ගිනුම් හදන්නන් නැත්තම් පොඩ්ඩක් අපි මෙ වැඩටිකක් අමාරුව වෙනු කෘතියටම ගිනුම් හදන්න ගියෝතීම් පුතේ ඇත්තන බෝඩ්ඩක ඉද මාති එහම ප්‍රශ්නයක් කියෙනවා හොඳයි So popular... ි මෙටම ගන හදම හදම ති රු මාතක හදන්න ප්‍ර්නත කරන ඒක ේෂ පික්ු හදා ගත්තකයන ඇති රවාට ීඩියෝ කම් ේන ඒෙ ගන යන පියාකාරකමදක ඒ ප්‍රශ්නයත් හරි එකොට යා ද ත නයෙන් පුළුවන් හතරවැනි ප්‍ර් කර තකොට අ්‍යාස තුනක් කරලා වැඩි තෙක් ඇති පුුතේ ශේෂ පික්‍ෂ මත ස කියන් කටලුවත්ද කැටලුවොත් නෑනනි පුතේ හරි අපි මෙ මෙම අදම්පුතේ මේ ඔය ප්‍රශ්න පත්ත්‍රයේ මේ ඕක ප්‍ර්පත්වය නිසා මං හිතන ප්‍රශ්නාංකයක් අපිට හිතාගන්න බැහැ මොකද න තව පොතේ තියෙන ප්‍රශ්න වට ප්‍රශ්නාකතා ගෙන ලියන්නේ මේක ලියන්න මේ ප්‍රශ්ර ිය ප්‍ර් පත්‍රය කර ලියාගෙන මේ ගාන හදන්න මම කෙලිම්ම තීගිනුමක් හදනවා මුදල් ගිනුම කියලා මේ මුදල් ගිමට පුතේ රූ ටක් විතර තිබුණම ඇතිත්වේ රූල අටක් වගේ හොද රූ අටක් මුදල් පොත ඊඩ පස්ස මං හදනව පුතේ බැංකු ගිනුම එකත් රූල අටක් විතර ගන්න චර යනයකුත් ෑ <artists> <Europe> ු ගිනුම ඊට පස පපුතේ ගැනම් ජානලය විකුණුම් ජනලය තියනවා ඒකත් මම ඔයාලා ආකෘතිය දන්නවනි මේක තියනෙ පුතේ දිනය ඉන්වයිසි අංකය සැපයෝම්කරු වටිනාකම්ම ලජර්පිට ඔටික තම ආකෘති තියෙන මංගේ නිෙසා තුන් දෙනෙක්ද කොහෙද හිටිය මේ ගනන් වල නිසා පොඩි ගැනුම් ජානලයකුයි විකුුණුම් ජානලයකුයි හදනවා ඒත් පුතේ ඔයාලට පට ලැවෙන නිසා මම මේක ඇතුළේ මුකුත් ලියන්න මෙතන ලියන්නේ දිනය අනක මන්න මේක මම ලියන්නන්කු මෙන මේ වගේ ඒකට පුතේ රුල් පහක් විතර ගන්න ඔයාලා ගැනුම් ජන රුල් පහයි පුතේ මාත එෙක්ක ම හදන්න පුළුවන් හොඳයි මේ ම මොකද ම හිමන්සර එක කියගෙන යන්නේ මාත එක්කම ඔයා මේක හදන්න සූදානම් වෙන්න රුසිරෝ මේ ඔය ප්‍රශ්නාංක හතර චුට්ටක් ඉසර ලොකු කරන්න උදගොට ත කොද ොදේ තොරුතුරටිගියේ අපි පල්ල හටයමු ොරා නිත්ලමයිටත් මේ පේනවනි හටරි උද ම තැන් හොඳට පේෙනනවා වාලම මේ මගේ ස්ක්‍රීනකත් ලොකු කරල බලන ගම පේ පර එකකත් බලන්න එතකොට ස්කීන් දෙක මාරුවේ වී අපි වැඩේ කරගෙනයම් ඒ නැතත් මම කියනවත් කියන දේවල් ඔයාල සටහන් කරගෙනයම්. කැනුම් ජයනලය. දිනය ඉන්වෝයිසියංකය සැපයුම්කරු වටිනාකම ලජල පිටරපු මුල් මුදල් පොතර රෝල් ගන්නකොටක් විතර පපුති මුදල්පොතර රූල් ටයි ැංකු ගෙනමටත් රූල් අටක් විතරම ගන්න මේවට රූල් පහක් තිබුණ මැති ම රූල් ගන තමයි රු් කරල ලියන්න බෝඩ් එක හොඳ ඉන්වවිසියංකය ගැනුම්කරු වට්ටිනාකම ලජය පිට මේකට අපි ගැන්නේ විකුණුම් ජර්නලය විකුණුම් ජනලය ඊට පස්සේ අපිට ඕන වෙනව පුතේ නය ගැතිය ඉන්නව කෞද්ද මේ රහල් න තශාන් කියර දෙනෙක් රහලුයි තශානුයි ඊට පසේ රසිකා මනේෂා කියර නයිහිමියෝ දෙන්නෙකුත් ඉන්නවා ඔබ පුතෙක් කියන් කියන්න කියන් පුතේ කියන්න මං අහගෙන ඉන්නේ පාට පේනවනේ ද නායකති නාහිමිගිෙන ඒ හැම ගිනුමකටම රූල් පහ ගානි ගන්න ගිනුම්වලට පහගන ගනරුල් පහක් නය ගැතිම නායගති ගිනම්ඹල නම්ලියන් නම් රහල් තශාන් රහල් කළෙක් කෙනෙක් ඉන්නවා ලියන්න නය ගැත්ති රහ ආයිලියන්න නය ගැත්ති තශාන් නමන් ගිනුම් දෙක නම් කරා නය ගැති රහල් නයගැති තශාන් ඉඩ පස පුතේ නහිමියෝ දෙන්නෙක් න රසිකා මනීෂා කියලා නයහිමිහසිකා නයහිමි මනීෂා බයන පපුතේ ම මේ අ හදපු මේ ගනි ස්ක්‍රීම් ෂොට්ක් වාල්ට දෙන්නම් රුප්පි කරදන්නම් අතරොතුර මේ ම හිනිසරේ කියන්නපුතේ යා මත්ත එක්ක ගිුම්ටි හදන්න ප ගිනුම්ේ හදන්න එකනි සාමාරු නෑ යාලක හිතර මෙන්න මේ ගිනුම් හත්තරත් මාත එක්කම හදාගන්න ඇති මේ හැමගිණුමකටම රූල් ප පාගය ගන්න මොකද මේ හැම ගිණුමක්ම පුතේ අපි තුලනය කරනවා. හද මේ හැමගිුමක්ම තුලනය කරනවා. ඊට පස පුතේ ඔත්තන මේ දැන්වාට මේ ස්ක්‍රීනගේ පේන ඇති ප්‍රාගධන ගිනමකුත් අපිට ඕන. ප්‍රාග්ධන ගිනමකුත් අපිට ඕන්න ප්‍රාග්ධන ගින මුකුත් අපට ඕන ම මෙතන මෙතන මතා පොඩ්ඩක් ඉලතිය නිසා මෙතනින් හඳදරාගන්න ප්‍රාග්ධන ගෙනනමක් හැබයි මං ඒ කටනන් රූල් තුනක් වගේ ගන්නේ හඳ රුල් තුනක් වගේ ගත්ත මැති පාග්ධන ගෙන මකද පුතේ සමේන ගැතිටස රුල්ටියක් වගේ මේ න අය ගැති නහි හැ ගෙනනමකටම රුල් පාගනි ති ගන්න මො පුතේ ඒගොල්ලොත් එක් කරම ගනුදනුවල ප්‍රමාණේතියක් වැඩිය හොඳද නිසා මේ රල් පහාන මේ ගෙනනම්වට තියාගන්න ප්‍රාගධන කිරුට රෝල් තුනක්ිතර තියා ගතත් ඇති ඒ නතත්පුතේ ඒගෙනමටත් රල් පහක්වෝන්නන් තියාගන කිසි ගැඩුවක් නෑ සල් ගැනුම්තුයි විකුණුම්තුයි බිනුම් දෙයක්වොනනෑ. ඕන වෙන ඕන ව නොපුතේ ඇයි මංහම කිය ෙදැන් ඔපපුතා කියපක හරි මොකද මේ ගැනම් ජැනලේ මෙහෙම තිබුණට මේක ඔක්කොම එකතු අවසාන කොහට දෙයන්නේ. ගැනුම් ගෙනුමකට යනවා ැන්නුම් ගිනුමකට යනවා මංපුතේ දැම් මට ඉඩ මධදින ටිකට? ංාමනන්න පොඩිබෝඩ ක්තියන ොද මං ඒ ගැනුම් ගිනුමයි විකුුණුම් ජයනලකතුවයන විකුණම් ගෙනනීම මේ පොඩිබෝඩ්ඩ එක මේ පැත්ති හදන්නම් ඊට පස්ස මංවාලට ඒනික පෙන්න්න හොඳද මං මේ පැත හදා ගන්නකොට එක් කියන්න කොහමත් ෝන වෙනවොපුතේ ැනුම් ගෙනමකුයි විකුණුම් ගෙනුණමකුයි ඒෙසා කෝකටත් හො යි ප්‍රාග්ධන ගෙනුෙන් යටිං හදාගන්න ගැනුම් ගිනුමකුයි විකුණුම් ගිනුමකුයි කැනුම් ගිනුමකයි විකුණම් ගිනමකයි හදාගන්න මේ උපරිමටරයියකක්ද ොකපදේ තියෙන බෝඩග මේ ඔයාල්ට මේ උපරි මෙම මේ ගාන හදල දෙන්න මං එකසාම් මෙ මෙතන පොඩියට ඔට පේන ඇති මෙ මෙතන මං හදාගන්නවා ගැනුම් ගිනුමයි බිකුුණුම් ගිනු මං අඩුමතරම ගිනුම කියලවත් ද වෙනෑ ටික් වචනය ලොකොට ලිව ගැනුම් කියලා ඔලට බලාගන්න ඕනු නිසාහඳද ෙනනම් ිකු ල යෙන්නේ මහිතනවාට මේ සරයනම් පේනව ඇති අඳ ගිය සතිය වගේ නෙවෙයි එසතිය පේනව ඇති හරියට මේවැඩ පුදේ රෝල් මේ කියන රෝල් පහේ ගිනුම් ගන්නක බයනතුව ගන්න රෝල් පහ මොකද මේ ගිනුම් හැම එකක්ම අපි තුලනය කරනවා. අද ම පුතේ ගිනම් ඔක්කොම තුලනේ කරන්නන්නේ හැමකද ඔක්කොම තුලනය කරන්නකොත්මත පොඩි ටත්න ඔයාට කිය මම අරෙන වදේ ගිනමටිත් තුලනේ කරන්න ඔයා ිතු ටි තුලනය කර ඉට පත් අපි ශේෂික්සුම හදම හොද. කෝමර මේ ගාන හදුම් හොඳයි නෑ ගැනුම් ගිනුම ිුණුම් ගිුමයි හදාගත්තා ඩැංකුතේ ඔටක හ ගත පස දැන්වයා හදාගෙන තියෙනවා ගිනුම් විිතරක් මුදල් පොතයි බැංකු ගිනුමයිත් අදාළ කරගෙන එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නමයයි ගිනුම්ම නමයක් හදාගෙන තියෙනවා හ ගිරුම්ම නමයක් හදාගෙන තියෙනවා දැන් අපිට කියනු මේ හිමේෂාගේ ව්‍යාපාරයේ තුනයි එක මාර්තු පලවෙනි දට මෙන්න මේ වගේ ශේෂ දකින්න තිබුණලු. ඔය පුත්තඒේ ගිනුම්වල තියෙන මොනශේෂද ආරම්භක ශේෂ. ඒවටි ක අපි ස්සෙල්ලාම ගනුදනුල් ලියන්න කලින් ලියාගන්න ඕන. තුනයි එකක් දවසට ශේෂය ඇවිල තියනෙ මොන මාසෙන්ද පෙබරවාරි මාසේ විසියටට වෙනි ද. පෙබරවාරි මාසන්තිම දවස්තිින් තමයි ඔය ශේෂි අපිට ැබිලතිෙන්. එනගේ ලැබුණු ශේෂටික මේ ගිනුම්වල ලාගම්මු. මන් ලියන්න කලින් මෙ රූල්ගාන ලියපු මෙන්න මේ. වුන් කරුික්කන්ටි මක්කළ දාන්න. පලවිනිටම තියනොපුතේ මුදල් පොතේශේෂය ලක්ෂයක් මුදල් කියන්නේ වත්තමක් වත්කම් ගිනු ශේෂය තියෙන්ෙනවන හරට මල් ලියන්නමේදී තුනයි එක ේෂය ඕොනමල් යාගත පුතේ ලක්ෂයයි යා මගේස් මේ මගේ ස්කරනක දාගත්තනම් ඇති ලොකෝොට යාට මේ පේපර ච්චර බලන්න ඕන්නෑ මොකද මම තියෙන දේවල්ටික කියනවන. කිය නිසා නවත්න්න මම ඔ මේ ස්පින බලාගෙන ගාන්න හදන්න හොදරි ඒක නිසා මේ ළමයින්ට මංකිකව මගේ බෝඩ් එක බලන්න ම මේ ස්ින එක බලාගෙනතමයි වැඩේ කරන්න හො ඊට පස්තින ොත බැංකු ගිනු මේ ශේෂය පනස්දාහය මේ බැංකු ගෙනම කියන්නෙත්කමක් පටලව වගන්න පාපුත මේ බැංකු අය නෙමයි මේ වත්කමක් අපේ එකවුන්ට එකේ තියන සල්ලි ජංගම ගිනුම එකත් පුතේ තුනයි එක ශේෂය උපියල් පනස් දාහයි කලොනම ලියා ගත්තා හොඳ ඉට පසේ අය ගැති ගිනුම්වල ශේෂ යන බයවන්න පපුතේ අය ගැතියව කියන්නේ වත්කම වත්කම් ගිුම්වල ශේෂ තියන රට එනම්පුතේ ම ලියනවා තුනයික මෙතනත් තුනයික ශේෂය බලමු රහල්ගේ ගිනුම ශේෂය කියයද කියලා තිස් පන්ඩයි රහල්ගේ ගිනුම ශේෂය තිස් පන්ඩාහයි ශාන්ගේ ගිනුම ශේෂය විසි පන්දාහයි හ ඔන්න එකත් ලිව්වා ඊළගට තියන පතේ ප්‍රාධන ගිම ශේෂය දියන ම ප්‍රාගධන ගනමක් මෙ මෙතන හදල තියෙනවා ප්‍රාග්ධන ගිුම ශේෂය තියෙනවන ැර පත්තේ එක්ලක්ස පනස් දාහයි මෙම මම ලියනො මෙතන තුනයි ශේෂය එක්ලක්ස පනස් දාහයි හොද ඒත් ලිව්වා ට පස අයහිමියන සිකා මනීෂා අයහිමි කියන්නේ වගකීමක් වගකී ගිුම්වල ශේෂය නොන බැපැත්තේ එතකොට නයහිමික හරි බැරපැත්ත ලියම් තුනයි ශේෂය තුනයික ශේෂය ්‍රසිකගේ විසිදාහයි ඉට පස්සේ මනීෂගේ හතලිස්දාහයි හර ඔන්න පුතේ ංහිතනි ම හැම ගිණුමකම ආරම්භක ශේෂික හිස්සෙල්ලම ලිවනි මුදල් හරි බැංකු හරි නෑ ගැති හරි නෑ ගැති දෙන්න ම හරි න හිමි දෙන්න හරි ප්‍රාග්ධන ගිනම ශේෂයත් ලිව්වා ඔයාලා මාත්‍යක්ම මම මේ කියන වේගටම ලියගන්න වනක් හොඳැබුතේ පැන් හරි ඇති මෙන්න මේ විදර ශේෂික සහන් කරගන්න හොඳයි යම්රුසරු පල්ල හැට ඕමඔ සූම්කර ප්‍රමාණය හොඳයි ඒ ප්‍රමාණෙන් පල් හැටග තටත් සූම් කරන්න මේ රුසිර අර පැත්තෙන් යෙන මේ කොට සහිකරන්න බැරි ධරමේ පේපරගේ කොල දෙක පේන්න තියෙනවනේ ඒක තියෙනනේ පුතේ අන්නන්නේ ව වූ එක දාල් තියන එතකොට හරි තර තටියක්ක් සුම් කරම ලම් මේ කරුණත් බලාගන්න පුළුවන් මාර්තමාස සිදුවවෙච්ච ගනු දෙනු කියලා න්නව එකට ති ටක්ෂුම් කර හරි ඒ ඇතිනේ හරි මෙන්න නට ගැනුම් ටිකක් තියෙනවා මේ කෞද්ද ැටලුවත් තියෙනවා නද මෙතන අලුත් කෙනෙකු තින්නෝක්ගේ පේන නට අරන්තියන රසිකගෙන් අරන්තියන සික කිෙනුකුත් තියෙනවා මේක මෙහෙමයි පුතේ එකක තව ප්‍රශ්න ඇත් යෙන්නේ මේ අලුත් කෙනෙක්කාවොත් මෙතන තව අලුතින් කිෙනමක් හැදෙන් ඕන ඒ ඇතන වාලට තයනු ැයි රසික ඉන්න නහිෙක් දිට මනේෂක් තින්නවා. තැම් ප්‍රහාන් කියක කෙනෙ ගත්තොත් මට තව නයිහින කිෙනුවක් ගන්නවෙනවා පොන්්ඩක්කිීම බල මේ ගාන මේ . තිෙ දිර හ ො ල රුසිරු නට මිකරුම් ටික් කෝමද කියලා නට බිකරුම් ටික පොඩ්ඩක් බලම රහල් තියනෝ විජිතර තියනෝ තුෂාන් තොකොට රහල් හරි තශාන්නේ සුෂා ෝ තුෂාන් විජිත තියල කෙනෙක් න්නෝ තර විජිතක කිෙනනීම මේක සටහන් වෙන්න ඕන හරිද හරි මේ මෙන්න මෙතන පුතේ එතනත් අලුත් ගෙනුමක් අපිට ගන්න වෙනෝ කාගෙද මේ ප්‍රහල් හරි මේ විජිට ගිනුමක් ගන්න වෙනවා. ඉතින් අපි අලුතින් ගන්න ගිනම් ටික පුතේ මේ මෙතනිින්මං හදා ගන්න හොඳද හරි දැන් අපප යුට අපිවෙන්න මේ නයට ගැනම්ටික මෙන්න මේ ගැනුම් ජයනලය ලියමු ගැුම්ජයනලේ මේ පැහැදිලිවම තියන පුතේ ඔයට ටික හොම ලියමුපුතේ මේ බල අම ලියන්නං දිනය තුනයි පහා ඊට පස්ස තුනයි අට ඊට පස්සෙ තුනයි පහලව දින ටි දාගත්ත න්වෝයිසිංන්ක තියෙනවපුතේ මේ ගැනම් ජැනලම මලියන්නේ තිස්සට ඒඩ පස්සේ සෝ අඩු කරන්නකු එකසියාට ස එක ඉට පසේ අනුහතල නම් තියනවා රසිකා මනීෂා ප්‍රහාන් රසිකා මනේෂා රසිිකා මනීෂා ප්‍රහාන් කියල තියෙනවා ප්‍රහාන් බලමු අපි රසිකගේ වටිනා කමනත රසිකගේෙන් අපි බා්ඩ නෑයට අරන්තින රපියා විසිදහක මනීෂගෙන් අප අරන්තියනව තිස් පන්ධාහක ඔන්න ගානත් ලි්වා තින්ධහ ප්‍රහන්ග අප අරගෙන තියනපුතේ රුපියල් විසි පන්ධාහක ඔන්න ඒටිගත් ලව්වා හරිද දැන්වන්න ගැනුම් ජයනලේ ඇතුළේ නයට ැනු ොක්කොම ියල රයි ලත් මාතකම ලියාගන්න දින ටි දාගත්තා ඉන්වයිසියන්කටික පල්ල හැට දාගත්තා නම්ටික ලියාගත්තා වටිනා නම්ටික ලියාගත්තා මංහිතන මේ විදියටට හදපු දරුටික මේ විදිෙයට හදර ඇති. දැන් වැඩේ කියන්නේ තැන් ගැනුම් ජර්නල මෙන්න මේ ගැනුම් ටික මුළුව එකතුව දැ මෙතන විසිදාහයි තිස් පන්ඳහයි විසි පන්ඳහා එයටකොට පනස්දාහයි හැටදා හැටදාහය විසි අසුදාහත් තියනවා ගැනම් ජයනලකතු ොඩක් බලාලනපුතේ අ සුදාහත් තියෙනවනේ මේ අසූදාහා, යාල දන්නවා මොන නිිුමට දෙයන්නේ මේ අසුදාහ මොනගලිුට දයන්නේ මේ අසුදාහට මුළුව එකතු කොයිට යන්නේ අන්න හරි කොයිටද ගැනුම් ගිනුට යනවා කැනුම් ගිනීමට සුවරකට යනවා එකො ොේ ගැනම් ගිනීම හට ේ යන න්න ගැුම් ගිු මේ පැත්ති හොද මේ පැ ද ගැනු ගිීම හට යන ගැනම් ගෙනුීම හරට ගියාට මේවට අදාල බැර ගිනම්තිෙන්න්නවඕන ැ බැර ගෙනුම් තියනන. එතකොට මෙන්න මේ තුන්දනාගේ නම්වලට අදාළ ගිනුම් වලට මේ කොහිට දයන්න ඕන. බැර පැත්තට අන්නෝල. අප ඒව ලියම්පුතේ. ්‍රසිකා කෝබෑන රසිකාගේ ගිනුම මෙන තින රසිකා. තුනයි පහ රසිකා ගි තුනයි පහ මෙතන තාගත්ත පුතේ දිනය තුනයි පහ. ඕන රසිකාගේ ගිනුොදද තුනයි පහ. විස්තරයට දාන්නේ ගැනුම් කියලා ගැනුම්. ච අදපුතේ ුපියල් විසිදාහක් රසිකග ගිනුේ බැරට දෑව විසිද මෙ මේ තියනෙන ගාන රසික ගිනු ත්ලි වූවා ඊට පස්ස අපිට ලියන්න ඕන මනීෂක ගිනුේ තිස්පන්දාහක් මෙන්න තියනව මනෂක කිෙනුම ඒ දින එකවද පුතේ තුනයි අට තුනයි අට ගැනුම් තිස් පන්දාහයි තිස් පන්දායි ඩ කිය අපි ප්‍රහන් කියල ගෙනුමක් හදල තිබුණ නෑ ප්‍රියහාන්ගේ ගිනුම කියලා ගෙනුමක් හදර තිබුණේ නෑ. අපිට සිද්ධ වෙනවා ප්‍රහාන්ටත් අලුත් ගිනුමක් හදන්න මං ඒක පුතේ බෝඩ් එක මෙ මේ මෙන් තින පොඩි බෝඩ් එකක හදල යන්න පොඩ්ඩි ගිනුමක් හොඳද ඒ ගිනම නම ප්‍රහාාන් ප්‍රහාන් එයාපුතේ අය හිමියෙක් හද. නය හිම ප්‍රියාන් කව්ද නය හිමි මංගවන්න ගිනමක් හදල තියෙන්නේ ප්‍රියාන්ගේ ගිනුමත් මේ ලියන්න ඕන දැන් රසික ගිනම බැරට ලිවන මනේෂක ගිනම බැරට ලි්වන ප්‍රියන්ගේ ගිනුමත් වටිනාකම ලියන් ඕන කවද පුතේ දිනයතුනයි පහලව ගැනුම් කිය ලකී යද්ද විසි පන්දාහත් බැරට ලියන්න ඕන. ඕනමම් පුතේ ප්‍රියාන්ග ගිනීම බැරට විසි පන්දාහක් ලි්වා දැන් හරිරය පුතේ මොකදද හරි බැර සටහන් පික හරි. ැත් එකතුව මුළුව එකතුව අසූදාහත් තියෙනවා. දැන් අපට තවත් ගැුම් එන්න නෑ පපුතේ ඔච්චරයි තිරනණයට ගැුම්ටික ෝයිටක විර යෙනෙ නම්ොත අපට බය නැතුව බයක් නැතුව ගැනුම් ජයනල එකතු කරන්න පුළුවන්. වාට පේනවත් දන්නේ මට ගැනුම් ජැනලි මෙතන එකතු කරන්න ක්‍රමයක් නෑ ඉඩපොඩ්ඩක් මදිී. හොඳද මංඒවාට කොහෝමහා ඒ වචලි ම කළ දාලා හරි. මෙ එකතු අසූදාහයි කියලා ගත්තා. හ ගැනුම් ජයනලයකතු අසූදාහයි ඔයාපුතේ විස්තරලියන් මෙතන අස හොටද මමලියන් නෑ ගැනුම් ගිනුමට හර කලාලියන් ගැනුම් ගිනුට හර කලා එනම් පුේ ගැනම් ගිනීමට හර කලා නම් අප ඇත්ට ගැ. ගිනට හරන්න ඕන පො අප ැන ැනුම් ගෙනුට හර කලා මාසය අන්තිම දවස ලියන්නේ හොඳද ඇයි මාසයක්ම අපි ගත්තු බා්ඩබේ තියෙන මා ඇතුල එතකොට මාසයන්තිම දිනේ ගැුම් ගිනුට හර කලා තුනයි තිස්සක තුනයි තිස්සකඇම වටිනාකම ලියන්න කසුදා හයි නය හිමි. අයහිමි වට පේන ඇති අන්තන් හරිවෙන් මෙතන මම නයහිමි කියල ලියල තියෙනවා අසූදා ගැනුම් ගිනු මහර අදාල නයිහිනිි ගිනුම්වල මෙන්න වටිනාකම අසූදාහ වටිනාකම නහිමිගිනුම් තුනේම බැරට දියවෙලා තියනවා හොද ඒකනිසා බයවෙන්න දෙයක් නෑ හොදයි එතකොට අපි ගැනුම් ගිනම වැඩික අසන් පුතේ ැනුම් ගිීම ක්ලෝස් එකයි බලොරි ගැනුම් ජර්නලය හරි ජැනලේ දිහායි බලන්න හත්තේ ප ඒක හරි එක එක වැඩ කම්පලීට් පණිකං හරිිය පුද්දාාල තියන්නන් ආයයේ කතපත ගාන දෙයක් නෑ අපි අමමුහෙන රුසුරු පල්ලෙ හට නයට විකුණුම් ටිකක් තියෙනවා හ නයට විකුණුම් ටිකත් අපි මේ බිකුණුම් ජැනලය ියලෙමු ඒත් තින්නවා තුන් දෙෙනෙක් මේ රහල් තුෂාන්නේ තශාන් ක කිය රතන තිබුණ තුෂාන් කියල තමයි එන්න න ම බැල ොක්දම ම කිය හර රහල් තු ශන් තරක්නේ විජිත ක කියල ගෙනුමක් ෙන්නවන මම්පුතේ දන් විිත කියල ගිනමක් හදා ගන්නන් අලුතින්. හම කෙනෙක් ටියනෑන විජිත් නයා කවුද නය ගැති ඕනමන් තව ගිනවා මෙතන හදාගත්තා විජිත කිය හුද හ. අපබි මේ නට ිකුන්ති ස්සල ක්ු ජනල ලියම් ඔක්කොමටික දින දාල ලිය ගම් තුනයි හතයි තුනයි දා හතරයි තුනයි විසි දෙකයි තුනයි හතයි. යි දහත්තරයි තුනයි විසි දෙකයි ඉන්වයිසිකනම් මංහිතන පිවෙරට තියනෙන ති තිස් එක ති දෙ ති තිස් තිස් දෙක නම්ට කොහොම ති රහල් විජිත තුෂා රහල් විජිත තුුෂාන් වටිනාකම්ටිකත පිළිවැට ලාගම්පුතේ වටිනාගම් වල මටම සැකයක් තියනවාම බිඳදුවක් වැඩි වෙලාද කියලා පන්දාහයි එක්ලක්ෂ තිස්්දාහත්ය නොතන මහහිතන දහත්තුන්දහ වෙන්න ඇති හැබැයි දැන් ඔයාගෙන එහෙම කොහොමඳ සර් කියයන්නන්නේ ඔොතන එක්ස තිස්්දාහම තමයි දීපුයගැය ගෙන ඔව අපි තින් දැන් ඔතන වෙනස් කරන්න යන්නේ නහ ඇතර මගතන බින්දුවක් වැඩිය තමයි ත්තුර ද ොද මගේ ප්‍රශෂපත්වරයක් නවේ ෝක බින්දුවක් පඩිපු ඇති නමුත් ෝක දීපු ගන පිලියමු ඒ ැටලුවක් වෙන්න පුතේ හොද කැටලුවක් වෙන්න ඔය දීපු ගානම ලියමු විජිතට එක්ලක්ස තිස්දායි රහල් පන්දාහයිඉඩ පස්සේ විජිත එක්ලක්ස තිස්දා විජිත එක්ලක් තිස්දාහක විකුණල තියෙනවා එක්ලක්ස තිස්දාහයි එ පස්සේ තුෂාන්ට පාත්ලොස්දාහයි තුෂාන්ට පාලොස්දායි නිකම් බලමු පුතේ මේක එකතුව කියද කියලා හරිම ලේසි එකතුව ගන්නන එක්ලක්ස තිස්දාහට පාලොස් දාහත් එකතු කරාම එක්ලක් සහත ලිස් පන්ඳ හයි එකක්ලක් සහත ලිස් පන්දාහට පන්දාක් එකතු කරාම එක්ලක්ස පනස්දාහයි. තේ මුළුව එකතුව වෙනවා එක්ලක්ස පනස්දාහක් එක්ලක් පනදාහ මුළුව එකතුව නේ නයට විකුණු ොචරයි තියෙන. එක්ලක්ස පනස්දාහක් එනවා තකොටම මේ එක්ලක්ස පනස්දාහකොයිට දයන්න ඕන විකුණුම් ජැනලින්ක හහිට දන්නන කිය බල විග අන්න හරි එනම් මෙතන ලියවෙන්න ඕන පුතේ විකුණුම් ගිනුමට බැර කලා විකුණුම් ගිනුමට බැර කලා මම ඒක කනම් ලිවුව කෝමාට විකුණුම් ගෙනුමට බැර කලා කියලා. එතකොට ලක්ස පනස් දහ විකුණුම් ගෙනුමට ඇත්තට බැරවෙන්න ඕට පෝ විකුණුම් ගිනුම මේ තියෙන්නේ. විකුණුම් ගිනුමට බැරවෙනවා මන් දිනේ මෙතන දාන්නම් තුනයිති සක. විකුණ කාට ද නයට නේ මේ විකුණන් හෙන නය ගැති කියලන්න ඕන ගැති කියදද එක්ලක්ෂ පනස් දාහයි. ත් ගැනුගන ගන ගින විකරුම් ගිනුමගැගැන න තර ම හර ර දන ම දෑන දින ද න ගැනු ගිීම තු තිසක මස න්තිම දවස දාන්නේ විකු ගින මන්තුම තිසක දෑන ඒ වගේම ගැනු ගිනේ තු තික කියලදාග ු ज වැඩ कම්पීट कर තිෙන කුුණුම්ජනले සය අන්තිම වෙනකං අපිට මේ මාසම තුන්ද දෙෙනෙකට විතරයි යට විකුණල තිී මාසය අවසන් වෙන කොටත් හරිඒ ලක්ස පනස් විකුණම් කිනීමට යනකොට අන්නෝන මාස අන්තිම දවස तुनाයි තිස් එක කියලා ැට पේනම ති විකුුම් ජैනले වැඩ ටිකත් ඉවර आගැන නන නහරි छोट कि දැ විකුණුම් ජයනලේ වටිනාකම විකුණුම් ගිනුේ බැරට ලිව්වන බැර තියෙනවා. කෝ හර හරටික ලියන්න ඕන අපි හරටික ලියමු ඉස්සලින්නව රහල් තුනයි හත්ව නිදා තුනයි හත විකුණුම් බලමු කොච්චර විකුණුම් තියෙනවද කියලා පන්දාහයි ඊඩ පස්සේ තුෂාන් තශා නමේ තුෂාන් තුෂා. තුෂාන්ටත් කුතේ මේ තුනයි විසි දෙකන දින පාලොස්ථායි තුනයි විසි දෙ විකුණුම් පාලොස්ථාහයි. ඊට පස්සෙ විජිත විජිතක ගෙනුම මෙ මෙතන හදාගත්ත්‍ය කුතේ හවදද විජිතට විකුණල තියෙන්නේ තුනයිදා හතර. මන් දීනේ දෑවටවට පෙනේ පේ නැතිවේද මන් දම මෙතන කොමරි දාන්නම් තුනයිදා හතර විකුණුමටම වියන්න විතරක් ලිව්වා විකුණුම් කියම ලියමුක වටිනාගම කියට පුතේ එක්ලක්ස තිස්දාහයි. ඔන්න මම විජිතක ගිනුමේ හරටත් ලෙව්වා. විජිතග ගිනුම් මෙ හරට එක්ලක්ස තිස්දාහයි ප්‍රහල්ග ගිනුේ හරට පන්දාහයි, තුෂාන්ගේ ගිනුමේ හරට පාලොස්දාහයි. ඒක ඇන පුතේ එක්ලක්ස පනස්දාහක්ම අදාල නයගැති ගිනුම් වල හරට ලියල තියනු. ඔය නෑ ගැති තුනේම ගිනුම් තුනේම විකුණුම් ටිකේ මුළුව එකතු එක්ලක්ස පනස්දාහයි. ඒ ලක්ෂ පනස්දහ එක සංක්‍යාවක් විදිහට විකුණම් ගිනුමටත් බැරකල් තියෙන. එතක කොට ලාතේරුම් ගන්න පුතේ හරට ලියපු වටිනාකම බැරටත් මම දැක් ලියල තියෙන්නේ. රි එ පුතේවන අයට විකුණම් ික සටහන් කරලා අවසන්. අපි යමු ඊඩ පසේ ලැබී වලට දාලා තොරුතුරු කියර ටික් තිනවා රුසිරු අපි පල්ලට තරි චුට්ටක් සූමක අඩු කරන්න වුන හොඳයි තව හ තාවනැත්ව හරි චුට්ක් ලොක කලලා ඒකොට විතරක්ය ආනෑ මට පුතේ මේ ලැබීවලට දාලළතුොරතුර විතරක්නෙ මේ ගැබීම් වලට දාලතුරතුරත් ඕන කො දන්නවද ඔයි දිනානු පිළි වෙලක් පොත්තන තියනවා මො මුදල් පොත ියනකට හරිගයට දිනානු පිවලට ලියන්න ඕන මම දිනේ කියන්න එකකොට යා මේක හරවල මට පෙන්න්න ආහුම තියන්න ඔයි ගාන හොඳයි හරි ඕම තියෙන්නරයි. හරිසර්නයි දෙක අමට පයනවා හරි පල්ල තවත් ෑන කුත් ති ට බල චු්ට පල දගාරි හරි ඔච්චර ති අන්න කොට විදිහර තියන රු අම්බලාගන්න තා චුක්්ටක් උඩ රුස්සන්න මේ අන්න හරිහොම තියෙන්ද ලැබින්වලට අදාලතුරතුර ගෙවිීවලට අදාලතුරතුර පුතේ වැඩේ කියන මුදන දම මේ ලැබීමවලට අදාලතුරතුරු මුදල්පත සහ බැංකු කිනමද එකම තියනවා චෙක්පත් යනො දෙකම ගේෙවි වලට අ ල තුරතු දල් තින ෙක් පත් වලනු. පරිස්සමෙන් දිනටික බලලවන මේ වැඩේ කරන්න අපි සසල්ලම් මුදල් ලැබීමට කතාාතුරතුර බලමු දින කවදපුත්තේ තුුනයික තුනයි දෙක කකොට මුදල් ලැබීමක් තියෙනවා එකැනෙ ලැබීමක් නම් හර පැත්තනේ මුදල් ැබිල තියෙනවා අටදාහක් චෙක්පතක් ලැබිල යෙනවා දෙදාහක් තෙරනවද මුද්ලුයි චෙක්පතකුයි ලැිල තිනෙන හැබැ පුතේ මේ දෙදාහහි චෙක්පත බැංකුවේ තැන්පත් කරන්න කවද තුනයි පස්ස වනිදා පස්වෙනිද තැපත් කරනකං මංවාට කියදී රැති ඔය චෙක්්පත් අපි තියාගන්න කොහේද ඕ ලාුවේ මේ වෙලාේ ම දන්නු මොකල් සමහරලමය හදනවා ලාාචුව ොක ට උත්ර මැේ් කරන්න බැරුව ඇති මහර විට ත ගොක් ලා ම හන ප්‍රශ්නවට උත්රදන්න කොට හරි මයිකෝන් කර උත්තරෙකි මොද වාල හදන ගමන්වක මැසේච කරන්න ග තු ට පක්වේවන මයිකෝන් කල උත්තර දෙන්න හොඳයි ලාාච්ුවේ තියා ගන්නවා තොට සල්ලිචික හොම ලාච්ුවට දානවා චෙක්පත රුපියල් ද හ චෙක්පතත් ලාච්වට දානවා. එතකොට පුතේ ලාච්ුවට කියක වටිනා කමක්ටන දල්දා. න්න හරි රුියල් දහදාහක වටිනාකමක් ලාච්චු ඇතුලට වැටෙනවා එනම් පුතේ අපිට කෙලිම ලියන්න පුළුවන් දහදාහයි. මුදල් පොත්තහර මුල් පොත්තහර රලාච්චුව මුදල් පොත කිය ලාච්චුව ලාච්චු හර දාහයි දිනේ කවද පුතේ තුනයි දෙක තුනයි දෙක තකන මේ නොන යින්ද පට මේල්ලි ලැබෙන්නේ මුදල චෙක්පතු විකුණුම්වලින්. එනමම් මෙත ලියන්නන විකුණුම් කියලා විකුණු. මුදල් පොත්ත හර දහදාහයි. ඇරවෙන්නවා කාවද විනුම් ගනවාහර විකුනෝම් ගිනුම වෙලාට විකුණුම් ගෙනනමක් මෙන්න මෙතන හදල කියනවා දිනේ දැව මමආ පොඩ්ඩ පොඩි ප්‍රශ්නයක්ුණාපුොතේ දැන් අපි නායගති වටි හම කියලන තියන්නේ ඒ පොඩි ගැටවත්තින මොකද ඇතට මේ ගනු ජන කුම් ජයන තුළනය කරන්නන්නේ මසේ අන්තිමට ගනුදනොටක උනාට පස්සේ ම තමයි මේටික ස්සල්ල තුළුණන කරම වැඩේ ටිකක් පහසු කරගන්න කියලා ේ පහසු කරන්න ගිහි ුට්ටක් පොඩ වුල්ල පත්ලා යවා දින යෙන තුනයි තිස්සක තරනානේ මං හිතන පුතේ ටයි දිනේ පොඩ්ඩක් පල්ල හැට දෙගන්න පුළුවන්වෙ ටිෆෙක් කරලලා මම ඒ මකන්නේ නැතුව මමන මෙතන විකුණුම් ගිනීම බැරට තුනයි දෙක මුදල් කියල දාලා ෘුපියල් දහදාහ ලියන්න හොඳද දැට කන්න තේ ඔත් ොයි තුනයි තිසක දිනේ හම ය රන්නක ඉඩට පසේක පස්සෙ හදා ගම්මු විකුණුම්ගින මම තුළනය කරන්නකොට හදල දෙන්න වට ඇතරමතුනා ස්කශෂයන්තිමට යන්නොන තවමනව හරි ඉද න්නෙත් නෑ උ තවත් විුණුම් තවත් විකුණුම් නන්න හැබැ ඔච්චරම තමයි හෙන මේ තියෙන් කමක් නෑ ඔොන්න මුදල් පොතහර විකුණුම් ගිනුම බැර හොඳද ඔ තරුගටපුත අපි ගැනම් ජයනල් විකුණුම් ජයනල එකතු කරන්න ඕොන මාසේ අන්තිමට අ මම හිත්වේ නෑ විුණන විකුණුම් වලින් මුදල් ලැබීමක් තියවි කියලා කමක් නෑ අප එක සුට්ට හදාගන්න පුළුවන් අතකතියාගන්න අපේ ඔලුේ මතක තුනයි හතර වවෙනිද තියනවනේ පුුතේ තුනයි හ තුනයි හතරවෙනිද අපි බාණ්ඩ අරගෙන තියන ගැනු. කපියල් විසිදාහක එ අපි ඒකලියම මුදල් පොතේ බැරට දින දාන්න තුයි හතර විස්තරයට දාන්න ගැනුම් කොච්චර බාණ්ඩ අරන්ද තියනෙ විසි දදාහක බා්ඩ අරන්තියම මුදල් ගිනුම බැර මුදල් පොත බැර ඔන්න තුනයි හතර වෙරින්ද මුල් පොත බර තුයි හතර වඩ විසිදාහයි එතකොට මේ විසිදාහක ගැනුම්ගිනම රට තියන්න ඕන එතනත් පොඩි ප්‍රශනයක් තිය නේ මතකයිනේ ගැනු ජයනල තුරුණනය කල්ල ගැනුම්තිික ලියල තියෙන් ඒක ලියන්න කලින් ම මේකලියවෙෙන් නොනකමක් නෑ අපි මේ විසිදා හිය අතින් දියම විසිදා ස්තරයින් ලියනොන කොේ මුදල් දිනය කවදද තුනයි හතරවෙනිදා මමත දිනේ දෑව මහිත නොවාට පේනෙ නැහැ තුන හතරවෙන්න න සිදහයි කියල ම දෑවා ගැනුම් ගනුේ හටයි මුදල් පොතේ බැරටයි තුනයි හතරවෙන්නද ගණු දෙෙන්වා. ඊට පස්සෙපුතේ අපිට දීපොයි ගාන තියන්නේෙ තුනයි හයවැනිද ගණු දෙෙනවා. උඩම තියන්නේ තුනයි හයෙන්ඩ ගණු දෙෙනුවක් මුදල් ලැබීමට අදාළව ගෙවීමට අදාව තියනෙ තුනයි හයවැනි ගුදුන්වා හොද ඉතින් පපුතේ තුනයි හියන්න කලින් අට තුනයි පහවෙච්ච සිද්ධි කරන්නවනේ අපිනිි තුනයි පස්වනිදා. අර දෙදාහ චෙක්පත අපි තැන්පත් කරමු කොේද මෙතන තියෙන දෙදාහෙ චෙක්පත මේ බලා දහදා හැතුලි තියෙන ෙදාහහි චෙක්පත අපි අරයමු බැංකු ගිෙනුට එහනම් පොතේ මුදල් පොතින් අයින් කරගන්න ඕන නේද. මුදල් පොතින් අයින් කරනව කිය මකාද කරන්න ඕන බැර කරන්න ඕදහ මුදල් පොත බැර කරන්න ඕන දෙදහක් බොහොම හොඳයි. අ මුදල් පොත බැරරාද දහක් කාව දහර කරන්න ඕන බැංකුම් ගිනුමට. බැංකු ගිනුම හර කරන්න ඕන දෙදා හා හරි දැං වැඩේ හරි දිනේ එකවද පුතේ මෙතන ලියනව දිනේ තුනයි පහ පැතනත් ලියනව දිනය තුනයි පහ මුදල් පොතේ ලියන්නේ බැංකු ගිනුම නම බැංකු ගිනව ලියන්නේ මුදල් පොතේ නම. හරි ඩැංකුතේ ලාච්චුව ඇතුළි කිසිම චෙක් එකක් නැහැ. දෙදා හ්චෙක් එකක් මෙච්චර දවසක් තිබුණ ඒ චෙක් එකක් දන් ලාච්චුවෙන් අයින් වෙලා තියෙන්නේ. හොඳයි අපි ඊට පස්ස යමුූ, තුනයි හයවෙනි ද ගනුදනුවකට තුනයි හයවෙන ද මුදල් ලැබීමකුත් තියෙනවා මුදල් ගවීමකුත් තියනවා නැතන් ගවීමකට අදල්ලදයෙකුත් තියනවා. අපිස්සර ලැබීමතියාගැනීම. තුනයි හයවැනිද පුතේ මුදල් ලැබිල තියෙනවා පන්දාහක් ශුවර්ණය ඕ මුදල් පන්දාාහක් ලැබිලතිනවා. කාගෙන්ද රහල්ගෙන්. තුෂාන්ගෙන් පුතේ හාරදාහක චෙක් පතක් ලැබිල තියනවා. වැඩේ කියන්නේ. ඒ චෙක්පත එදාම එදාම බැංකුවේ තැන්පත් කල තියෙන ඒ ඇන පුතේ චුවර දාලවත් නෑ චෙක්පත්තකාගෙන්ද මේ තුෂාන්ගෙන් ලැබුණ ලැබුණ ගමන් ගහිලා බැංකවේ දැම්ම ලාචුවලියන්න ඕන දේක න ලාචර යන්න වශ්‍යතාවයක් නෑනට කෙලි බැංකු කිනිීමි යන්න පුළුව එකම දවස වෙලාතියෙන් එෙෙනම් පුතේ මුදල් පොත්ත හර වෙන බලයි තුනයි හයවෙනිද මුදල් පොත්තහර නයි හයවෙෙනනිද බැංකු ගිනුමත් හර එතකොට තුනයි හයවෙෙන්ද රහල්ගෙන් තමයි මුදල් ලැබ රහල්ගගේ නම එතන ලියන හ බැංකු ගෙනමලියන් වොන කාගේ නමදපුදේ තුෂාන්ගේ නම සුෂාන්ගේ නම බලමු හල්ගෙන් අපිට කීක් ලැබුණ ද මුදල් පොත්ත හරවෙලා තියෙන්නේ පන්දාහයි තුෂාන්ගෙන් අපිට ලැබිල තියෙනව රුපියල් හාරදාහකචෙක් පතක් එදාම බැංකුවේ ගිනුම් ගත කලා මුදල් පොතේ හරට ලේවා බැංකු ගිෙනුමත් හරට ලි්වා තුනයි හයවෙනිද. දැන් හර දෙකම තියනවා. දැ මේවට දාල බැර සටහන් ෙකුත් තියෙන්න ඕනේ අපි අම කාග ගිනුමටද රහල්ග ගිෙනුමට මෙන්න උඩින්ම තියනෝ රහල්ග ගෙනුමට මෙතන. රහල්ග ගෙනුේ බැරට ලියන්න පුචේ තුනයි හය මුදල් කියලා කිය රෘපපියල් පන්දාහක් ඉට පස්සේ. තුාන් ගනුම දැරට ලියන්න පුතේ දිනේ තුනයි හය හැබැ විස්තරයට දානේ බැංක්කු කියලා කියද හාරදාහ ආරදා හදඊට පස්සේ තුනයි හයවැෙන පුතේ ගෙවීම්වලට දාල තොරතුරටෙකුත් දිල තියන බලම අපේක් තුනයි හය වැටු්ගල තියන පුතේ ර වැඩේ අපිට වැටුක් ගනුම කුත්තෝන වෙන වනේද. මට පොඩි ඩත් තියන මෙෙනම යටටින් මං එතන හදාගන්නවා අලුත් ගිනුමක් මොකක් කියලද ඔයාලා හගන්න රුල් තුනක ගිනුමත්ති බොල මැති රොල් තුනක් ඒ ගිනුමෙනම වැටුක් ගිනුම හරි වැටුක් ගෙව තිය ලපුත වැටුක් ගෙවල න සල්ලි ලද චෙක්ත් කරිද කිය වැටුක් ගෙවීම විසිදාහයි මොනවයින්ද ගෙල තියන්නේ චෙක්්පතකින්. එක්පතක ගවනකොට මුදල් පොතේ නෙම අඩු කරන්න කොහහිද බැක්ක ගිනුේ බැංක ගනුම බැර විසිද ඔන්නම ලිවා බැරට විසිදහ බැංක ගිනේ බැංකෝ ගිනම බැට ලි්වා හරවෙන්නන්නේ කාවද වැටුප් ගිනුම වැටප් ගිනම හරටත් විසිදාහත් දැම්ම. පුප ගනුම හර විසිහයි හරි මේ කනුතන සිද්ධ වන කාවදපුතේ තුනයි හය අන්දේ පැත්තම දිනේදාන්නන් තුනයි හය කියලා බැංකෝ ගිනුම ලියන්න පුතේ වැටුප් කියන නම ැටුබ ගිනු ලියන්න පුතේ බැංකු ගිනුම නම ප්‍රතිවිරුද්ධ ගිනුම් වල නම්. එතකට පුතේවාරට දන් තේරෙන් ඕන අපි තුනයි හයවෙනිද ගනුදනුටක ඔක්කෝම ලියලා ඉවරයි. තුනයි හයවැෙන්ඩ ගනුද. ඊට පස්ේ දිනේ වෙන නති තුනයි හතනේ තුනයි හත මුකුත් ගනුදනුවක් වෙෙලා නෑ. තුනයි අටත් මකුත් ගනුදනුවක් වෙලා කියලා මට පේන්න නැහැ. තුනයි නම වෙනිද තියෙනවාවන්න. ජෙවීම් වලට දාළතුරතුරු ඇත්ති බලන්න තුනයි නමය මනීෂට ගෙවල තියෙනවා පුතේ මනීෂට ගෙවල තියෙනවා මුදල් වලින් දෙදාහකුයි චෙක්පතකින් පාලුස්දාහකුයි. තුනයි නමවෙනිදා මුදලින් දෙදාහයි. සල්ලි වලින් දාහ කොල දෙකක් දීලා තියෙනවා. පාලුස් දාහක චෙක්පතකුත් ියලා තියෙනවා හරි මුදල් වොලින් දෙදාහක් කඩු කරමු මුදල් පොත බැත්තර දෙදාහයි. එක් පතකුත් ලියල නේ එනම් පුතේ බැංකු ගෙනුමෙන් අඩු කරන කියදද පුතේ තියෙන්නේ පාලොස් දාහක් ඔන්න මුදල් පොත බැරදදාහයි බැංකු ගෙනනුම බැරදදා හයි මේ අනු දෙෙනුව සිද්ධ වෙලා තියෙන්නේ තුනයි නමය තුනයි නමය මෙතනත් තුනයි නමය කාඩද මේ සල්ලි අපි දිහ තියනෙ මනීෂට මනීෂා වෙන්න තිෝ මනෂා මුද්දල් පොතෙත් ලියනව මනීෂා කියලා බැංකු ගිෙනු මෙ තිියනව මනීෂා කියලා දල් පොතෙත් නේෂා බැංකු ගිනිුමත් මනේෂා ඒ කියන්නපුතේ බැරසටහන හරි. දැන්යන්න ෝට මනේෂව හොයාගෙන මෙන්න මනේෂක ගිනුම. මනේෂගේ ගිනුේ හරට දිනේ දාන්න තුනයි නමය කියලා. තුනයි නමය කියලා. දැම්පපුත අප ඔක්ොමයට කොච්චර දීරද සල්ලිවලින් දෙදදාහකුත් දුන්න චෙක්්පත්වොලින් පාරුස් දහකුදත්දුන්න කිය ොක්කොමට නකම. දහත්දා එහනම් පුතේ අපිට මෙන්න මෙතන. දාහත්්දා ලියන්න පුළුවන් ඔයා ලහයිසර් ගිනුම් දෙක තිබුණ නේද කියලා මේ මේ සංක්‍ය දෙක ගිනුම් දෙක තිබුණේ එතකොපතේ ගිනුම් දෙේ නම් ලියන්න නො මෙන්න ම ලියන විදි බලන්න මුදල් කියල ලියන්න ඇලඉරක් බැංකු මංකෙ ටිකල්ල ලව්වා මුයන්න ඇලඉරක් බෑයන්න මුදල් බැංකු එකන්නේ මේ දාහත්දා හාප අරන් තියෙන්නේ මුදල් ගිනුමෙන් ටිකුයි බැංකු ගිනුමෙන් ටිකුයි එකසාට ගිනම් දෙේම නම් මෙහම ලියන්න පුළුවන් ංහිතනවාට පැහැදිලි ඇති කියලා තුනයි නමවෙනිද ඊට පස්සේ ගනු දෙෙනුවක් තියෙනව පුතේ තුනයි දහවෙනිදා ඒක මංහිතන්නේ ලැබීම් වලට අදාළකර තුළක් මොකද මේ ලැබීම තුෂාන්ගෙන් ලැබිල තියෙනවා රෘප්පියල් අටදාහක මුදලුයි දහදාහක චෙක්පතකයි චෙක්පත එදාම බැංකුවට දානව කියලා නැහැ චෙක්පත දානය පාලොස්වෙනිද කියලා තියෙනවා පාලොස්තනිදා හරි එදාමදා නැති නිසා මේ තුනයි දහය ලැබුණු මුදලුයි චෙක්පතයි යඔක්කොම කොට අපි දා ගන්නේ දාච්චුවට ඒ කියන්නේ ලාච්චුවට හර වෙනවා අට දාහයි දහදාහයි ැනෙ දහට දාහයි. ලාච්චුවට හර වෙනවා කියන්න පුතේ කෘපියල් දහාට දාහක්. කවදද තුනයි දහය තුනයි දහය තුෂාන් ඔන්න මුදල් පොත හර දහට දාහයි ගත්තෙ කොහොමද රුපියල් අටදහක මුදලුයි දහ දහක චෙක් පතකුයි කෝබලන්න තැ මුදල් පොතේ හරට ලිව්වා දැන් අපි මේ ලියන්න ඕන තුෂාන්ගේ කිිනුවේ බැරට තුෂාන්ගේ ගිනුවේ බැරට මෙන පුතේ මන්දිනේ දෑව තුුණයි දහය මුදල් කියල ලියන්න දහ අට දාහයි දහට දාහයි හොඳයි දැන්හර තාම චෙකක් ොන ලාච් දැ න මේ ලාචුවට අල්තින් චෙක ඇල්ල ඉන්න තාම චෙකෙක්ක ලාචුව ඇතුට තියෙනවා තර අපි තුනයි පාලොස්සදන මේක තැන්පත් කරන්න එතක ගිමු තුනයි පාලොසදරක ගිමු බලාගෙන් තුයි පාලො වෙනක හිටිය රිදි නිකම් ඉන්න බෑන අප ඊළඟ දවස ලියමු තුනයි දාසත් නෑ දහත්ත්නෑ ආසරි තුයි දහයෙන් පස තුනයි එක් කොළහනෑ දොලහනෑ දහතුනනෑ දහතරන ඊට පසකොමත් තුනයි පහල වතාමයින දෝකතව තින නයි හ කනු නු දෙදක් විතරයි තුනයි පාලව එ ලියම් පුුතේ මෙන්න මේ ලැබුණු චෙක්කක ලාච්ුවෙන් අයින් කරු කියක චෙක එකක අද දහදාහ චක්ක එක. ඔනමම් පපුතේ හදහ ලා්ුවෙන් අයින් කර මුදල් පොත බැර බැංකු ගිනුම හර දිනය තුනයි පහලව මෙතනත් තුනයි පාලබ මුදල් පොත්තේ ියන්නේ බැංකු ගිනුම කියලා බැංකු ගිනුමලියන්නේ මුදල් පොත කියලා හරි තාා්චුවෙන් අයින්කල් බැංකු ගිනිිම තැන්පත් කර ඇඩේ හරි තුනයි පහරලව ගනුතුනුවත් හරි තව ගනුදනු දෙකයිතියෙන්. අතරන් කොෝ හරි වෙලාවට මේ ගිනුම්ටි කහදාගත්ත මත්තම් මෙම ගන කැතර මට බෝඩ් එක දන්න වෙන්නන්නේ නැහැ පැහැටද ඉඩත් මතිසා සමල්ලමට පේනවද මන්දන්නෙත් නෑ නමුත් ම මේ ගිමිසරේ කිය පිනිසා ළමයි අදාල් තැන්වල ියන ඇතිකෙල මං හිතනවත් වාල මේ ගාන හදනට ෆොටෝස් ගහල ඉවල තියන්න පත්සැපි කර දාලා තියන්න අප තුනයි දට රහල්ගෙන් ලැබුණනු මුදල ලියමු කියියක් ලැබෙනවද පුතේ දහ දහක් ලැබෙනකොට තිලියාන පුතේ මුදල්පොතේ හරට ලියමුකො මුදල්පොතේ හරට දිනය තුනයි දහට විස්තරේට ලියාන දහල්ගෙන් නම රහල්ගෙන් කියයක් ලැබෙනවද පුතේ මුදල්ලක් ලැබෙන දහ දහක මුදල් පොත හරනං රහල්ගෙ ගිනුම බැර මෙන්න රහල්ග ගිනුම මෙතන තුනයි දහට මුදල් කියලා දහදාහ රහල්ගගිමඔන්න බැරට ලිව්වා. මුදල් පොත හරට ලිව්වා රහල්ග ගිනීමේ බැරට ලිව්වා. ඊට පස්සේ ගෙවීම්වලට අදාල් තොර තුරක් තියෙනවකුතේ මොකද ගෙවීම්වලට අදාල්තොරතුර. රසිකට මුදල් ගෙවල තියනෝ දහදදාහක් මුදල් ෙවල තිය හොඳේ චෙක්පත කින්න මේ මුදල්ලින් තොන මුදල් පොට බැර දහදාහයි. මුදල් පොත බර දහදාහයි දිනයතුනයි දහට රසිකා මුදල් පොට බැර දදාහයි මුදල් පොට බැර දහදාහයි තුනයි දහට වෙද පෝ රසික ගිෙනු හා මේ නතින රසිකා ප්‍රසිකගේ ගිනු මේ හරට තුනයි දහට මුදල් රුපියල් දහදාහයි කියල ලියා රුපියල් දහදාහයි කියල ලිය හොඳයි මේ මංතන අපි සියලුමත රතුර වාර්තා කරා රුසිරු තැන්ක ස්ක එක දැන් ඉවත් කරන්න සියල්ලුම තොරු සටහන් කලිවරයි දැන්වයාලට මේ ගානතාම් බලන්නයක් න අප ඔක්කොම මේ එක සටහන් කර නේ පොඩි අත පසුවීමක් මගෙන් වනාා මොකක්ද මෙද මේ විකුණුම් ගිනුමයි ගැනුම් ගිනුම අරම ගැනුම් ගිනුේ රෘපියයා ලසුද පොඩ්ක් පල්ල හට එෙන් වනකපුතේ හඳද ඒක චුට්ටක් මාරු කරගන්න සංකය අධක දෙ පැත්තර මාරු කරල වශනතික මාරු කරගන්න හෙම ැති වැරදීනකද යි තික වන්න ෑන යි තිෙන් පස්ස තුनाයි හ්‍ර වෙන ලියන්න බෑ ගැනුම්ගින්න විකුණුන් ගින में තුයිතිෙන් පස තුुनाයි දෙ න්න බෑන සාපුතේ ඔයාල මේ සංख्या දෙකත් ्यෙක්ත මටික माරු करගන්නො ප කරන්න වෙනවා මම කරපු අරද හේතු ගැනුම් ජැනලේ තුනේ වෙන්න දැ මේි ඔක්කොම ලියල අන්तिමට න්න ැකතමයි ගැනම් ජනලම එකතු කරන්න හරි උත්ම අරස්ථාවමති තුළනයගල් ගයා ම හිතුව වෙන එච්ච ග ්‍රමාණය ව කිය හද ඒක නිසා වාල මෙනේ ගැනුම් ගිනුම විකුණම් ගිනුයි හදාගනීකිලම බලාපොත්තු වෙනවා ඇතින දෙෙවල් මාරු කරගන්න දිනු පිවෙලටන තියෙන්නොන ගිුම්ල එක නිසා. හරි කෙනනම් ගැනලේ විකුම් ජැලේ වැඩටිකාවසන්නේ කොහොමත් දැන්තියන්න පුතේ ගිනුම් තුළනය කරන්න. ගිනුම් තුලනය කිරීම පුතේ ම මෙහම කරන්න. මං මෙතනින් ගිනුම් දෙක් තුනක් හිතර තුලනය කරන්න. හොඳ මංපුත ඔක්කොම ගෙනුම් තුලනය කරන්න විශේෂෙන් අපි මුදල් පොතයි බැංකු ගෙනුමයි තුළනය කරමු. මං ඊට පස මනීෂගේ ගිනුම් ඒවගේ ගිනම් තුලනය කරන්න මොකද හැ මොකද පුත යාල ගෙනම් තුලනේ හොට දන්න. හොඳ හොදටම දන්නවා ොද මේ මේ ගිනුම් තුලනේ එච්චර අමාරදේවල් නෙමේ තනි සට හනක්තියන තනි ගන්න දනුව ය ිෙනම් තුළනය හරිම ලෙසි මං ඒ එක පුුත් කරන්න. පස මුදල් පොත බැංකු ගනු ඒවත් තුළනය කරන්න තවම මෙන්න මෙතන තෝවරගත් එක ගනුමකු තුළුණය කරන්න ඉඩ තියන දිහට. හොදයි අප පුතේ හෙනනම් තුලනය කරම් දැම්පත අපිට මේ ිෙනුම් කියීයක්ක් ඇවිල්ලද අපි අඒ චුක්ටක් බලම් එකයිදකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නමේ දහය එකකොළහත් දොලහා බලනපුත වලට ගිනම් දොලහක් තිය නොද කියලා ගිනුම් දොलाහක් තියනෝ. ඒේෂ පිරික්සුට යන්න ගිනුම් වල ගනුම් දොලහත්තියෙනවා ගිනම් දොල ක්ේෂ ොලහක් කියෙනවා සඳ ඒ දොල අපි ගන්න ඕන අපියනම් පොති ඉස්සල්ල ඇ මුදල් පොත මගදපුතේදො දොහත් යන හරි දොහත් තියන හරියටට හරි. තැන් අපි මුදල් පොත තුලනය කරම ඉස්සෙල්ලා මුදල් පොත තුලනය කරන්න කලින් වැඩිම පැත්ත මොන පැත්ත දි කියල ලන්නවා. ඕනම දධර්මකට පේනෝ පොතේ මුදල් පොතේ හරිට ඉස්සලම ලක්ෂයක් තියෙන. ලක්ෂයක් නෑ බැර පැත්තිවා. ඇදිරිද ලක්ෂයක් නෑ බැපැත්තෙවත් එකසා වැඩිම වටිනාකාම හරට තියෙන්නේ හරට වැඩිම වටිනාකමක් කියනවනං මංවාට කියලදී ඇති ශේෂය පහලට ගෙන ගියා කියලා ලියවෙන්නේ කොහෙද බැරපැත්තේ තුනයි තිස් එක ශේෂය පහලට ගෙන ගියා හරද බැරපැත්තේ එතන සංඛාවලියන් ඉඩ තියලා මෙන්න මේ වගේ ඉරි දෙයක්ක් නැඳගන්න හරිද ඉදයක් ඇැද ගෙන අපි බලමු පුතේ හර පැත්තේ මුළුව එකතුව කියද කියලා ඔොන මං එකතු කරන්නේ යන්නේ අගට නෑපුතේ එකන බිඳු තියෙන්නේ විිදුුතුනයි පහයි අටයි දහතුනෙන් තුන එකක් කිසිරී දෙකයි නයි හතනයි එක්ලක් සහතල ස්තුන්දා හද එක් ලක්හතල ස්තුන්දා හද පුතේ මුලුව එකතුාවේ හර පැත්තේ වස හරේ එ මේකතුව මතමයි පුතේ බැරපැත්තරත් යන එක්ලක්ස හතලිස් තුන්දාහයි. දැන් අපි බලමු එක්ලක්ස හතලිස් තුන්දාහ වෙන් බැරපැත්තරතාව කියක් මදිද කියලා. දහදාහයි දහදාහයි විසිදාහයි 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 හදා හතලිස් හතරදාහත් තියෙනවා. මං පොඩ්ඩා පැත්තකින් අඩු කරන්න එක්ලක්ස හතලිස් තුන්දාාහෙෙන් හතලිස් හතරදාහක් අඩු කරාම උත්තරේ නොපුතේ අනුනොමදාහක් නය ද. අනුනමදා එහනම් පුොතේ කවුරුත් තේරුම් ගන්න මුදල් පොතේ අවස්සාාන ශේෂය මෙන මෙතන ලියන්නත් ඕන පොඩ්ඩක් ඉඩත් මදී ම මෙන මෙතන හතරයි එක ශේෂය ඉදිරියට ගෙන්න ආවා කියලා අනු නමදහ ලියන්න මෙතන පුතේ ඔයා ලියන්නත් ඕන මේ අනු නම දහ හයිලයිට් කරලා තියාගන්න හොඳද අනු මදා ශේෂ යිලයිට් කලතියාගන්න මොකද මේ ශේෂය තමයි අපි ශේෂ පිරික්සට රංඥන්න. ඒ කියනන්න පුොතේ එක්ලක්ස හතලි තුන්දාහක මුදල් ව්‍යාපාරයට ලැබිල තියෙනවා. ඒකෙන් පොතේ හතිත් හතරදාහක් මුදල් විය දංකල තිය. පියද කකාරම ද ලාාච ඇතිල ිතුර වෙලා තියන ුපියල් කොච්චරත්ද අනු නමදහ ඒ අනු නමදාහ තමයි මුදල් පොතේ අවසාන ශේෂය අතන පැහදිල ඇති ැ මුදල් පොතය අවසාන් ශේෂය අනු නමදහ මෙන්න විදියට ියල තියන්න වාට ම රූල් මේකට ගන්න කිවටක් විතරන්නේ බලමු කොච්චර ගහිලග එකයි දෙකයි තුන්නයි හතරයි පහයි හයයි හතයි රූල් හතයි ගිල තියනෙ පුතේ රූල් අටක් ගන්න කිව් හතක් ගිහිල තියෙන්නේ අවුල්ලක් නෑ හතයි ආටක්ම ගිල තින සොරි අටක්ම රූල් ගිහිල තියෙනවා ගැඩලුවක් නෑ හරියටටම ප්‍රමාණයටටම තමයි රුල්ටි අරගෙන තියෙන් ඉටවසේ ැක්ක ගනම තුලනේරම බැංකු ගිනමත්පුත්තේ වැඩිම පැත්. පනස්දාහත් යනෝ හර පැත්ත වැඩී හර පැත්ත වැඩි නම් තුනයි තිස්ස එක ශේෂය පහලට ගෙන ගියා කියල ලිය වෙන්නේ බැරපැත්තේ දෙපැත්තම සසාමානකන්ද මේ පැත්තෙන් තමයි අපිටිී අඳන්න වෙන්නේ හර පැත්තේ මුළු වටිනාකම තියෙනව පුතේ පනස්දාහයි දහදාහයි හැටදාහයි හැට හය දාහත් තියෙනවා හැට හය දාහත් හටහය දාහෙෙන් පුතේ අඩුවෙනව තිස් පන්ද හත් බලමුම අඩු කරලා හැට හයදාහෙන් තිස් පන්ඳදාහක් අඩුනාම තිස් එෙක් දහක්ගෙන වනේද ශේෂය තිස් එක් දාහයි තිස්සෙදදාහක් කෙනව ශේෂය පහලට ගෙන ගියා කියලා මෙන්න මෙතන ලියන පුතේ හතරයි එක ශේෂය ඉදිරියට ගෙන ආවා තිස් එක් දාහයි හතරයි කිය ශේෂයේ ඉදිරියට කෙනවත් තිස්සෙක් දාහයිකල ඉල තියාගන්න හරි ඔොඩ මම මුදල් පොත තුළනය කරා යාලත් එෙක් බැංකෝ ගිනුමත් තුළනය කරා අපි තව තුලනය කර මෙට මෙතන මේ මනීෂගේ ගිනුම ඔයාලාපතේ දැන් තුළනය කරන්න දැන් මම කියනක අගින්නං වශනෑ තියන ගිනම් දොලහම පුතේ දැ නියෙන් තුළනය කරන්න තුන් තනියෙන් තුළනය කරන්න මම මෙතන තිය මෙට මේ මනේෂක ගිනුත් තුළනය කරන්නකො මටයක් ඉඩ ඇතුව පේන තිය ගිුමත්නේක ඩිම වටිනාකම තියන්නේ පුතේ මනේශගේ කිනුේ බැර පැත්තේ බැරපැත්තේ වැඩිම් වටනාකම තියෙනවනං තුනයි තිස්තක ශේෂය පහලටගෙන ගා කියර ලියවෙන්නේ හර පැත්තේ වටිනාකම ලියන්න ඉඩ තියලා මෙන්න මේ වගේ ඉරි දෙකක් යඳ ගන්නවා හක නිස්දාහයි තිස් පන්දා හය කියන්නේ හැත්ත පන්දාහයි ඔන්න මමලිව හැත්ත පන්දාහක් මනීෂක කිනු මේ බැ පැත්තේ මුලු වටිනාකම ඒ වටිනාකාම පුතේ හටත් ගත්ත හැත්ත පදා ඇයි බලමු හැත්ත පඳදා හැ කීයක් අඩු වෙලාද. රෘපියල් දහත්දාහක් අඩුනාම අටයි හයෙන්කක්ගියාම පහයි. පුතේශේෂයනවා පනස් අටදාහක් පනස්ටදාහක් තුනයි තිස්සක ශේෂය හොඳද. මෙන්න මෙතන අපිට ලියන් ඕන හතරයි එක ශේෂය ඉදිරියට ගෙනවා පණසටදාහයි කියලා වනන් පනස්සටදාහා මනීෂක ගිනු කොමද බැරට ලියල තියෙන් ඒ වගේ කතේ ඔන්න ඔයාලගේ අවස්ථාව දැන් මේ ගිනුම්වල ශේෂ හොයා ගන්න හො මේ ගිනුම්වල ඔයා තුලන කළ ශේෂටික හයා ගන්න හැමගිනුමම ඉතින් තුරනය කරන්න ලස්සනට පැදිද තුලනය දැන්වා දන්නවා ැති කෙනෙ ත් පැදිල වෙන්න්න තමයි පුතේ මං අන්නර විදිල ගිනුමි තුුණන කරේ මටතිම මේ ගෙනුම් තුළනය කළ ශේෂය හොයන්න අ වශ්‍යතාවයක් නෑ දම් පාග්ධන ගිනම ශේෂය පුතේ බලන්නක ශේෂය පාගේ කියලා හරටයවිල්ලා අපපවු ශේෂය ඒක්ගේ කියලා බැරටේනවා. එකයන්න පුතේ ප්‍රාග්ධන ගිනුමි ශේෂය එක් ක්ෂ පනස්දාහයි බැරවා. ම ගවු්ර ැ පැත්තර වනුේෂය ැටු ගිුම ේෂයක් කහොමත් පුතේ ේෂයහල ගෙන ගියා කියලා බැර පැත්තට ගි හිල්ලලා ආපව් හර හර පැත්තට එනවා. ඉදිරියට ගෙනවා ඒ යැන කිය අද පුතේ රුපියල් විසිදාහ. රුපියල් විසිදාහ. එතකොඩක් බලමු රසිකගේ ගිනුම ශේෂය කියක් නෝති කියලා. වැඩිම වටිනාකමතියන්නේ පුතේ බැරපැත්තේ හතලිස් දාහයි. ලිස්දාෙන් දහ දහ කඩුුණාම තිස්දාහයි මෙතෙන්ට තිස්දාේෂය යනව පුතේ රසිකකි කිනීමේ බැරපැත්තර. එනම් පුතේ මෙන්න එනව ශේෂයකීයදද ති මං මේ ලියන්නේ ඔයාලට තුලනය කරාේ එන ශේෂටික ඒනිසා ඔයා මෙහෙම රවුන් කල්ල ලියන් එපා ඔයා ලස්සට මම්ම තුළනය කරාවගේ තුළනය කරම් තුළනය කරල මේ අන්තිපට ශේෂටික හයි යිට කරගන්න. ින් සරේ කරන්න කාලය තියෙනවා වෙලාවතින ල කරන්න මසරේ මං එතකම් මෙන මේ ශේෂ්ික ක පොඩක් ලාගනියන්න නයකතුෂාන් බලුම් වැඩිම වටිනාකම තියෙන්නේෙ කොද කියලා පන්දාහයි පාලොස් දාහයි හතලිස් දාහයි හතලිස් දාහම් මෙන්න මෙතන තියනොපපුතේ දහට දාහයි හාරදාහයි කියන්නේ විසි දෙදහක් හතලිස් දාහෙෙන් විසි දෙදහක් අඩුනාම දහ අට දාහයි ගොඩ පුතේ මෙයාර්ග ගිනිි විශේෂය ඉන්නේ හර පැත්තට දහට දාහයි. දකක් ගියට හ ඉට පස මෙතන තියනව පුතේ නය ගැති රහල් ගිනි විශේෂය පොඩක් බල න අය ගති හල් වැඩිම් වටිනාක මහරට තියනෙන තිස් පන්ඳය පන්දාහය කියැන හතලස් හයි හතලිස් දාහෙන් පාලොස් දාහ කඩුවෙනවා අතනිස්දාහ පලස්දහ කඩුුණාව කියයක් නොද පුතේ විසි පන්දාහක් කෙනවනේ විසි පන්දාය එතකොට විසි පන්දාාය ශේෂයය බැරපැත්තලිය විලා හර පැත්තට එ හර පැත්තට තනයි මේක ශේෂයෙන් ඕොන විසි පන්දාහයි. ඒ නැතත්පුතේ හර පැත්තරෙන්න්න ඕන ඒ නැතත් ්‍රහල් කියන නයගතිෙක් නය ගතිය ගිනුම ශේෂීයෙන් නොන හරක. නයිගති තුෂාන් යාක ශේෂීයෙන් නොනත් හරත හර. කො මෙතන ගිු හරි මේ හරි මේ හරි ටක හරි මේ පැත්ත ගිෙනුම් ටිකම හරි. ඉඩ පස පුතේ අපි හදාගත්තු අපි හදාගත්තු ගන්ලුම් ගිනු මේ ශේෂය. ගැනුම් ගිනු මේ ශේෂයෙන් ඕන පුතේ හර පැත්තට කියද පුතේ මේ අසූදාහයි විසිදදාහහි තියෙනවා එක කියන්නේ බැර පැත්තේ ලක්ෂයක් ලිය විලා ඒක හරට එනවා. ඔොන්න රුපියල් ලක්ෂය. විකුළුම් ගිනුම මේ ලක්ෂ පනස්දාහකොයි. විකුණුම් ගිනුම එක්ලක්ෂ පනස්ථාව කොයි දහදාහකුයි තියනවාව එතකොට විකුණුම් ගිනම ශේෂයත් හරට ගිහිල්ල බැර පැත්ත එන කියී අද එක් ලක්ස හැටදාහ. මං ඒකත් රවුන් කර මෙන ප්‍රියන් කියලෙනෙ කුත් නො ඒයා කිිනුත්තුලනය කරන්න ව ප්‍රියන්ගේ වටිනාකම තියෙනෙපුතේ වැඩුම්ටනාකම බැරපැත්තේ එනම් ශේෂය හරට ගිහිල්ල ආපොව් බැරටේනවා. ප්‍රියාන්ගේ කිනම බැර ශේෂයක් න කියකද. මේ වෙසි පන්දාහ ප්‍රියාන් කියැන්න අ හිමියක් කොමත් අ හිමයාගේ කිනිම ශේෂය බැරට තියන්න ඕ. විචිත කියනන්නේ නය ගැතිෙක් නෑ ගැතියාගේ කිනිීමම ශේෂය තියෙනන හරට මේ ලක්ස තිස්දාහ පුතේ නය ගැති ගකිනම බැර පැත්තර ගහිල්ලා ආපවසරයක් ෙනව හර පැත්තටන්නේ ශේෂයගේ කියලා. කියද එක් ප්ලක්ස තිස්දාහයි. හරි. ඔොයාල පතේ දැන් ගිනුම් තුලනය කරලා නැත්තං හිමින්සරේ ගිනම් ටික තුළනය කරන්න හොඳද දැගන මම හැම ගිනමක්ම තුලනය කල්ි වරයි රවු් කල් යන්නේ හැම ගෙනුමින්ම ශේෂය ගිනම් තුනක් පවිතර ම ශේෂ හොයාගෙන තියෙනවා ඒකම රව් කරන හැම මුදල් පොතේ බැංකු ගිනුමේයට පස්සේ මනීෂක ගිනුමේ මම ලස්වට තුලනය කල්ලා ශේෂටි කරන්තියවා හොඳද දැම්මට ශේෂපික්සුම හදන්නවෝන් මට සේෂිරික්ු හදන්න ඕන මේ රුසිරු මට මේක ස දාලතියන්න මොකද මේක ස්කේෂටය මම දටක් වනෙන දන ොත ෝකර කෝඩ තමයි නමුත්තර ගරෘප්පය කර දාන්නවා ගත්ත හරි ගත්තනේ හොඳ එනම්පුොතේ ම දැන මේ මුදල් පොතයි බැංකුගින් ඕ කියනපුතේ ද මේ ම මේ කාදන ග ගැන ිරු දන්න . ගැම් කොඩක්කිම් බල ගැනම්ගිරමේ දින දෙකමන්න පුතේ ගැනුම්ගිනුේ මේ මට වැර දුනා ක කියලංකිවන මෙවට පේනවා දන්න ම උඩිම තියවා අය හිමි කියලා තියෙනවා අසූදා ඔය අසූදාය සංකයාව පල්ලෙ හට එන්නනො හොද එතව සිදාය සංකාව උඩට එන්න ඕන විසිදාහ උඩටම දිනේ තමයි තුනයි හතර විසිදාය වටිනාකම් උඩින් තිෙන්න්න ඕන එක තුනයි හතර න හිි කියල. හතිය නොපුතේ ඒක දිනය තුනයි තිස්ස එක තුනයි තිස්ස එක හරිනේ තවත් ඒවගේ ටලෙ ගැටු යනවනන් කියන්න ශේෂපිරික් හදන්න කලමනිතන ගැටලුවක් නැතුව ඇති මම හෙෙනං ශේෂපිරික්සුම හදන්නම් මෙන්න මෙතන මම මකනවා දැන් මුල් පොතයි බැංකු ගිෙනුමයි. හොඳද එකක වීඩියකක්වාල් ලැෙන නිසා නැමතරවතම ීඩිය බලන්න පුුවන් ගන්න හදන්න හොදකෙක් කලබල වෙන්නනිපා ම මෙන්න මෙතන ශේෂපිරික්සුම හදන්න. අනිත් ගිනුම්ටික ේශේෂික් ගන්න ඕන මම් මේක මැකුව මැකුුවවතින් මට මුදල් ගීම ේෂ හොයා ගන්න බැරිවෙන නිසා මංපුතේ මුදල් පොතේ ශේෂය මෙන මෙතනින් ගියාගන්නම් කියද අනු නම දාහයි. ැකු ගෙනුේ ේෂය තිස්සෙක් දාහයිමඩිගක් ලියාගත්තා මට ඕන වෙන නිසා එ මේ පැත්ත මකනවා එ පිහධන ශේෂපිරික්සුමක් ගිනුම් කියත් තියෙන කිවද ගිනුම් දොලහක් තියෙනවා ගිනුම් දොලාහම ලියන්න හදන්න ඕන ශේෂපික්ෂුමට පුතේ පල්ලෙ හට රූල් තියෙනන දාහතරක් මං කියන්න දාහතරත් තියනවන හේතුව ශේෂපික්ුේ අ ස්තරය හර බැර කියල ියනොනනි උඩිම ඒක ියන් එකර වූලක් ෝන දම නම්ලියන රුල් දොලහක්කෝන දකට රුල් දහතුනයි දාහත්‍ර වනි රූලෝන පත හරයකතුවයි බැය එකතුවා ලියන් තක රුල් දාහතරක් කෝන් මෙන්න පුතේ ශේෂ පිරක්සුග ශේෂ පිරික්සුම විස්තරය හර ඉස්සලම ලියන්නම මුදල් පොතේශේෂය තැම්ට මේ ටිකෝන මටික මැකුවා wartawan Eva යා තු ල ේසි බ ලශේෂ ක්ු पේන में नया ගත් राहल नया ගත්ති रा राहल की ගිनම ශේෂය විසි පන් है හर नया ගත්ති ुන් එයාගේ ගිनමශේෂය දහටදා है ඉට පස්ස පුතේ තවනනාය ගතියක් ව මෙතන හිටිය මං යාගේකත් මෙතන මලියන්ක කොට ඔක්කමනය ගැති රන ව මෙතන විජිත විජිත කියන නාය ැතියගේ වටිනාකම පුතේ එක් ලක්ස තිස්හයි හර හිට පස්සේ අපමන අය හිමි වලට නය හිමි කවද රසිකා දහත් තියෙනවපුතේ ශේෂය බැර ට පස්ේනය හිමි මනීෂා මනීෂය කිනම ශේෂය තියන පනස් සටදාහත් බැල මීට පස්ස තවනයි හිමිකිටමන මෙතන ප්‍රහාන් පන් ප්‍රහ කිීම ශේෂය විසි පන්දාහයි බැර ට පස්ස බුතේ ප්‍රාග් දන ගෙනුම තිබුණ ප්‍රාග්ධන ගින ප්‍රාග්ධන ගිනුමශේෂය බැර එක් ලක්ස පනස්ථාහයි වැටු ගිනුමක් තියනොපුතේ වැටු ගිනුමශේෂය රුපියල් විසිධහයි ගැනුම් ගිනුමශේෂයක් තියනොපුතේ හරට ලක්ෂයයයි ह लक्ष्य है विम ग न प विकम गि में शेषे बै एक क्ष हट है विकनम गिन से हटदा ि न् में टना काम द लती बालम नम क देख तुना हतरा पहाई हा खताई अटा म दला ह किनम दलाම प गिनम ला करन पपाले ह වටනාකම හා අද මේමටික එකතු කල ඔයාල මට කියන්න ඔන්න මැසේජ් කරනලාම මසේජ් කරන්න එකතුව සුසු මට මැසේච්වාරි ත්තන් කියන්නම එකතු පබැත්ව වන්න බලන්නත් පුළුව ඉතින් පොඩිසාංක ටිකක් යෙන් කමනවාල එකතු කළ කියන්නක ඒතර රුසුරු මට මේ ස්පේන් ් එකක් දාල තියන්න හරලක්ෂ තිස් තුන්දා හා ලක්ෂ තිස් තුන් හකලවන දරුවක් කියන ම මතන ලියන් නෙනෑ හෙම ලියන්න. ආරලක්ෂ තිස්තුන්දාහ අනිත්තඇත් කිව්වට පස්සේ බලමු හරිද කියලා. රෘසිරු කවිීශක් කියනවලු හාර ලක්ෂ තිස්තුන්දාාහ කියලකාවවිීෂ හර. දෙනෙ කියීව්පනි සසාංහිතන උත්තරය හරි ඇති එකතුවනි. දෙපැත්ත සමාන වෙනෝපතේ කියටද ආර ලක්ෂ තිස්තුන් දා හටනේ හි හරි ඇති මනිසා ලන්න හාරලක්ෂ තිස්තුන් දාහයි ආර්ලක්ෂ තිස්තුන් දාහයි කෞද මේ යසි මුත් කියන හරලක්ෂ තිස්තුන් දාහයි හරි පුතය උත්තරේඒ වගේරිලක්ෂ තිස්තුුන් දාහයි දරුවට තේ පිළිතුරු තමයි ලබෙන් ඕොන ොද එකම පිළිතුරන කාටත් ලබන්න ඕොන මෙන හදර පසපුතේ ශේෂ පිරක්ෂ එකතුව හාරලක්ෂ තිස්තුන්දාක් පෙනවා මෙන මෙතනරමගේ පොඩි වරදක් වුණා ගැනුම් ගනමේ විකුණුම් ගිනුේර ගැනුම්ජයනලය ිකුණම්ජලෙන් ත් සංක්‍යාටිකේ වර්දක්ඒ අන්තිමටෙන් නොන ඒ එක විතරක් ක යාල් හදා ගන්න අනි හදපු ියල්ලම හරිපතේ මාතක්වාල හැදුවනක් ඒ හදපු දේවල් ඔක්කම හරි ගිනුම් තු නයක්ත්වවාත් අනින් කරගන්න න ගනිම් තුනක් විතර තුළන්නන්නේ කරල තුන්දන්නේ හට නිත්තිතක තුරුණන කකගන්න පුළුවන් හොඳයි දරුන්ගේ මේ අහන්නේ අද මේ කියල දීපපු ටික ඕ නයෝමි තාර්ලක්ෂ තිස්තුන්දාහ කියනවා හොඳයි හරි එනම් පුතේ පිළිගන්න පුළුවන් දෙපැත්ත සමානවෙනි හාර්ලක්ෂ තිස්තුදාහට කියන තානහ හොඳද මේ දැම්මට කියන්න මේ ශේෂපිරිික්‍සුල මාතෘකාවේ මේ ගැ ගත්තු කොටස්ටික යාට පහැදිලීද ඔය වගේම ගණනන්තිකක් තමයි මගේ වැඩ පොතෙ තියෙන් ක්‍රියාකාරකම දෙකට වීඩිය එකක් ලැබෙනවා ඒකත් මේ වගේ ම ගානත් ඒකත් ඔයා හදන්න අද ගානත් හැදුව ට පස කල්ුත් පොඩි ගනන්තිකක් ිතරපි හදුව මේ ගණන්ටික ප්‍රමාණවත්පුතේ ඔයාගේ ශේෂ පිරික්සුම කියන මාතෘ කාවට මේටික පැදිලීද පුතේටිකේ කිසි ගැටලුවක් තියා මං හිමින් සැර පැදිලි කල්ලදුන්නා වේගින් පැහැදිි කරදින්න කාටත් තේරෙන විදිහට කාටත්තේරුගන්න පුුවන් විදිහ පුතේ න පහැදිිර තවවිියකක් තියන ඒ එකත්වාට හෙට ලැබයි ඒත් බලන්න අනිමාරයම පුතේ මන්දාන විඩියෝස්ටික බලන්න මොකද එකින්වාට අලුද්‍යයක්ක් ඉග ගන්න පුළුවන් ආපව ඕන වෙලාක බලන්න පුුවන් විදිහයට තමයි මංගේ වීඩියෝටික දාන්නේ හොඳද එකසා YouTube එක හිලා ඒ අදාල පාඩං වලට හදපු විඩියෝ තියෙනෝ ඒටික පුතේ බලන්න ප්‍රශ්න පතර තියනවා පුතේ ඒවනං වාට දැම්ම අදාල වෙන්න නැහැ ැලුවයි කිය වදපුුත් මකද ලිග ගත්තු පාඩන්ගලිනොත් ප්‍රශ් යන පශ්නපතරය ගනිසා ඒවත් බලන්න එකො හසර මන්තමයි ප්‍රශ්නපතර කොඩක්ට ගත්න්නේ හොඳයි එහෙනම් කොමත් අපිට මේක ගානක් විතර හදන තියෙන්නේ. මේ ගාන හදපුටරුව ඇති මටපුතේ ගාන හදපු අය අද ෆොටෝස්ක හල වට්සැප්ප කරදාන්නක මේගන ලස්සන්නට පිළිවට හදපු හැමදරුවෙක්ම ො ගහල දාන්න හදපපු නතතිකට ේක ගිනම් තුලනය කරන්න බැරිවෙච දරෝටක අද දැන් තුළුණන කන්න මපොඩි කාලයක් දෙන්නම් පුතවාට තුළනය කරගන්න තුළනය කරන්න හැමෝම දපන්ති හතරිිස්කක් ඉන්නවලමයි මේ හලස් දෙනම පල හදපු ගණන්ිකමට අද වලතියන්න. මම ශේෂපික්ස මාතතුෘකා පුතේ ෙනනම් ති අදම මෙතනී අවසන් කරනවා හල්ලුත් අපිකරන්න හැදවා වත් විීඩියෝඩල බෙනවා එසා මේකොඩසින් අපි ශේෂපිරික්සු මාතෘකාව කතා කල අවසන් කරලා සතිය बाලමුම අපි අලුත්පාඩම පටන්ගන්නවද ඒමනත්තං යාගේ මධ්‍යවාර පරීක්ෂණයට පපරකක් करන කියලා අපलाබ සතියසාකචරගමු ඉතිංතේ අදට ඔයාගේ මේ පාඩමතිමං අවසන් කරනවා අනිවාර්යමගිනුම් තුළනය කරන්න ශේෂපිරික්ෂ හදාන්න අදළ මටේවන්න वाල්ඩ මේ කාසිීමදෙනවා අන්නේ වැඩට ඒග ේ පන්තිම අවසන් කර अිබන සති නම්ග කටත් බදුසරණයි सुබराාत्रයක්ේවා ए बोन्सर नहीं सर चार नहीं सर आप तो आचरण के हो ना बुद्धे इस साल नहीं चार नहीं सर गुड नाइट सर गुड नाइट बुद्धे बुद्धे आई बोन्स आई बोन्स इस साल गुड नाइट है गुड नाइट गुड नाइट सर बुद्धे साल नहीं गुड नाइट गुड नाइट बुद्धे साल नहीं